ලබන පද්ධති වැඩසටහන් සමූහයක එකතුවක් තමයි මෙහෙයුම් පද්ධතියක් එහෙම නැත්නම් ඔපරේන් සිස්ටම් එකක් කියලා කියන්නේ. මේ මේවල තේරුම් ගන්නකොට මේ විදිහට කඩලා ගන්න. එතකොට මේ දැන් මේ එක්සම් එකේදී ලියනකොට උනත් මේ මේ විදිහට මතක මේ මතක තියාගත්තාම හරි. ඔපරේන් සිස්ටම් එකක් කියන්නේ සිස්ටම් ප්‍රෝග්‍රෑම් සිස්ටම් සොෆ්ට්වෙයාර් නෙමෙයි ඈ. සිස්ටම් සොෆ්ට්වෙයාර් නෙමෙයි සිස්ටම් ප්‍රෝග්‍රෑම්. සිස්ටම් ප්‍රෝග්‍රෑම් වෙනයි සිස්ටම් සොෆ්ට්වෙයාර් වෙනයි. හරි. එතකොට සිස්ටම් ප්‍රෝග්‍රෑම්ස් ගොඩක එකතුවක් තමයි ඔපරේටින් සිස්ටම් එකක් කියලා කියන්නේ. එතකොට මේ සිස්ටම් ප්‍රෝග්‍රෑම්ස් වලින් මොකද වෙන්නේ? සිස්ටම් ප්‍රෝග්‍රෑම්ස් වලින් තමයි කම්පියුටර් සිස්ටම් එකේ තියෙන මෙහෙයුම් ක්‍රියා කරන්න. උදාහරණ ගත්තොත් එහෙම අපි හිතමු ප්‍රින්ටරයක් කනෙක්ට් කරනවා මැෂින් එකට. ලැප් එකකට ප්‍රින්ටරයක් කනෙක්ට් කරනවා. එතකොට අපි වර්ඩ් හරහා මේ ප්‍රින්ටර එකට විධානයක් දෙන්න ඕනේ මේ අපේ ඩොකියුමන්ට් එක ප්‍රින්ට් කරන්න කියලා. එතකොට මෙන්න මේ ඔපරේටින් සිස්ටම් එක ඇතුලේ කිසියම් ප්‍රෝග්‍රෑම් එකක් ලියලා දෙනවා. මේ මේ විධානයක් විදියට වැඩසටහනක් විදියට ලියලා තියෙනවා. මේ මෙන්න මෙහෙම විධානයක් ආවොත් මෙන්න මේ විදිහේ දෙයක් තිබ්බොත් මෙන්න මේ ඩිවයිස් එකට යවන්න කියන එක වගේ අදහසක් දෙන ප්‍රෝග්‍රෑම් එකක් ලියලා තියෙනවා. හරි. එතකොට මේක මේ ප්‍රධාන වශයෙන් ඒක තේරුම් ගන්න පරිගණක පද්ධතියක මෙහෙයුම් පාලනය කිරීම සඳහා භාවිතා කරනු ලබන පද්ධති වැඩසටහන් සමූහයක එකතුවක් ඔපරේටින් සිස්ටම් කියලා හඳුන්වනවා. නැත්නම් මෙහෙයුම් පද්ධතියක් කියලා හඳුන්වනවා. ඊළඟට තියෙනවා it provide the facility of managing hardware resources and services and access these resources effective manner. ඒ කියන්නේ මෙහෙමයි. දැන් දැන් ඔපරේටින් සිස්ටම් එකක් ගත්තාම ඔපරේටින් සිස්ටම් එකකට තියෙන ප්‍රධාන කාර්යයක් අපි දන්නවා ප්‍රින්ටරයක් ගත්තාම ප්‍රින්ටරේ තියෙන ප්‍රධාන කාර්යය තමයි ප්‍රින්ටින් කරන එක. මවුස් එකක් ගත්තාම මවුස් එකේ තියෙන ප්‍රධාන කාර්යය තමයි අපි ඉන්පුට් ඩිවයිසස් එකක් විදිහට පාවිච්චි කරලා විධාන දෙන එක. ක්ලික් කරන්න, එහෙමට තව රයිට් ක්ලික් කරන්න, යන්න ඒ වගේ දේවල් දෙන එක තමයි මේ සාමාන්‍ය ඩිවයිස් එකේ තියෙන දේවල්. ඔපරේටින් සිස්ටම් එකක් මෙහෙම. ඔපරේටින් සිස්ටම් එක ඔපරේටින් සිස්ටම් එකක් විසින් අපිට පහසුකම් සපයලා දෙනවා මෙන්න මේ දේවල් වලට. එකක් තමයි මේ පරිගණක පද්ධතියකට සම්බන්ධ වෙලා තියෙනවා නම් යම් රිසෝසස් හරිද සම්පත් ඒ කියන්නේ printers ඊට පස්සේ phone එකක් printer එකක් keyboard එකක් ඊට පස්සේ external hard එකක් මෙන්න මේ වගේ දේවල් පරිගණකයකට සම්බන්ධ වෙලා තියෙනවා නම් operating system එක විසින් අපිට support එකක් දෙනවා එයාලව අපිට මේ indirectly connect කරගන්න. උදාහරණයක් කිව්වොත් දැන් අපි අපේ ලැප්ටොප් එකකට printer එකක් ගැහුවා කියලා අපිට ඒ printer එකෙන් වැඩ ගන්න බෑ. හරිද? ඒ printer එක අපේ ලැප්ටොප් එකේ තියෙන hardware වලට connect කරගන්නත් ඕනේ. ඊට පස්සේ ඒ printer එක වැඩ කිරීම සඳහා අපිට අවශ්‍ය user interface ලබා දෙන්නත් ඕනේ. ඒකට තමයි මෙන්න මේ operating system එක support කරන්නේ. හරි මම මේ මෙතන මේ පොඩි දෙයක් ඇඳලා තියෙන්නේ. දැන් මේ අපි හිතන්නකෝ දැන් මේ නිල් පාට පසුබිමේ තියෙන කම්පියුටර් එක. එතකොට මේ කම්පියුටර් එක මත තමයි ඔපරේටින් සිස්ටම් එක පිහිටන්නේ. හරි. එතකොට කම්පියුටර් එක මේ තියෙන ෆිසිකල් මොඩල් එක කියලා හිතන්නකෝ. මේ ෆිසිකලි තියෙන එකක්. මේ ෆිසිකලි තියෙන කොටස මේ ෆිසිකල් එක මත තමයි අපි ඔපරේටින් සිස්ටම් එක මේ ගන්න එක software ගන්නවා කියන එක අපි කරන්නේ ඒක. ඊට පස්සේ දැන් මෙතන මෙන්න මේ විදිහට programs තියෙනවා. හරිද? system programs පළවෙනි program එකක්, දෙවෙනි program එකක්, තුන්වෙනි program මේ විදිහට operating system එක ඇතුලේ මේ මෙහෙයුම් පද්ධතිය ඇතුලේ මෙන්න මේ විදිහේ programs ගණනාවක් තියෙනවා. programs 1000ක්, 2000ක්, 3000ක්, 4000ක් වුණත් වෙන්න පුළුවන්. ඒ එකින් එක උදාහරණයක් ලෙස මේ එක program එකකින් අංක දෙකක් එකතු කිරීමක් කියලා අංක දෙකක් එකතු කිරීමේ වැඩසටහනක් බෙදීමේ වැඩසටහන, ගුණ කිරීමේ වැඩසටහන මේ විදිහේ විශාල වශයෙන් වැඩසටහන් තියෙන්න පුළුවන්. ඕක තමයි ප්‍රධාන වශයෙන් ඔපරේටින් සිස්ටම් කියන එකේ තේරුම. ඒ වුණත් මේවුම් පද්ධතියක් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. එතකොට ඔපරේටින් සිස්ටම් එකකින් ඔයාලා දන්නවා hardware access කරන්න පුළුවන්. ඒ වගේම ඔපරේටින් සිස්ටම් එකක් මත අපිට අවශ්‍ය කරන ඇප්ලිකේෂන් software උනත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද?
හරි එතකොට දැන් පොදුවේ ගත්තාම කම්පියුටර් සිස්ටම් එකකට ප්‍රධාන වශයෙන් සංරචක පහක් තියෙනවා කියලා තමයි හඳුන්වන්නේ. හරිද? ප්‍රධාන වශයෙන් සංරචක වාගේ කියන්නේ මේ මේ කම්පියුටර් පද්ධතියක් එහෙම නැත්නම් පරිගණකයක් පරිගණකයේ සතුව පැවති යුතු මූලික සංරචක කිහිප මූලික සංරචක පහක් පිළිබඳව අධ්‍යයනයක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක තමයි කම්පියුටර් සිස්ටම් එකක් වුණාම හાર્ඩ්වෙයාර් දෙනවා. මේ හાર્ඩ්වෙයාර් කියන එක හાર્ඩ්වෙයාර් කියන්නේ මෙන්න මේවා. හાર્ඩ්වෙයාර් කියන එක නේද අය කියන්නේ. ඔව් නේද? හાર્ඩ්වෙයාර් දන්නවනේ. හાર્ඩ්වෙයාර් දන්නා නේද? ඔව් ඔව්. අට ගන්න පුළුවන් කියලා. අතපත ගාලා බලන්න පුළුවන් යතාව හાર્ඩ්වෙයාර් එකද ලැප්ටොප් එකක් ගත්තාම ස්ක්‍රීන් එක අත ගන්න පුළුවන් කීබෝඩ් එක අත ගන්න පුළුවන් විතර අතර ඔය දේවල් තමයි හાર્ඩ්වෙයාර් කියන්නේ ඔපරේටින් සිස්ටම් එක කියන්නේ දැන් අපි කතා කරන්නේ පරිගණක මේ පද්ධති ප්‍රෝග්‍රෑම් සමූහයක එකතුවක් තමයි ඔපරේටින් සිස්ටම් එක මේ ඔපරේටින් සිස්ටම් එක මගින් තමයි මේ හાર્ඩ්වෙයාර් එක අපිට හරියට මේ කනෙක්ට් කරලා දෙනවා ඊට යූටිලිටි යූස් ඉන්ටර්ෆේස් එකක් දෙනවා තව එක එක සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරගන්න පරිගණක පද්ධතියක් ගත්තාම ලැප්ටොප් එකක් හරි මොකක් හරි කම්පියුටර් පද්ධතියක් ගත්තාම මේකේ ප්‍රධාන සංරචක පහක් තියෙනවා. ඒ කියන්නේ අපි මේක මේ 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 පද්ධතිය හැදිලා තියෙනවා කියලා. එහෙම නැත්නම් මේ පද්ධතිය රඳාපවතින මෙන්න මේ සංරචක පහ කියලා තියෙන්නේ. හાર્ඩ්වෙයාර් ගත්තාම සාමාන්‍යයෙන් අපි ඩෙස්ක්ටොප් කම්පියුටරයක් ගත්තොත් මේ ඩෙස්ක්ටොප් කම්පියුටරේ අර දන්නවා මවුස් තියෙනවා, කීබෝඩ් තියෙනවා, ඊට පස්සේ සෙන්ට්‍රල් ප්‍රොසෙසර් යුනිට් එකක් තියෙනවා, ඊට පස්සේ මොනිටර් එකක් තියෙනවා. මේ සෙට් එකම මේ හැම හાર્ඩ්වෙයාර් තිබ්බොත් තමයි අපි කියන්නේ එකට කම්පියුටරයක් කියලා. මේ මොනවත් නැත්නම් ඒතර කම්පියුටර එකක් නැහැ. ඊට පස්සේ මේ තව පරිගණක පද්ධතියක තියෙනවා ඔපරේටින් සිස්ටම් එකක්. උදා ඔපරේටින් සිස්ටම් එකක් ගත්තා. ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් මැනේජ් කරන්න, එහෙම නැත්නම් මෙමරි මැනේජ් කරන්න, ඊට පස්සේ අපිට අවශ්‍ය කරන පහසුකම් සපයලා දෙන්න ඔපරේටින් සිස්ටම් කියලා වෙනම කෙනෙක් කියනවා. ඊට පස්සේ සිස්ටම් ප්‍රෝග්‍රෑම්. ඔපරේටින් සිස්ටම් එකට අදාළ වෙන විදිහේ ඔපරේටින් සිස්ටම් එක සහ හાર્ඩ්වෙයාර් අතර ගණදුණු කිරීම සඳහා, එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එක සහ යූසර්ස්ලා අතර ගණදුණු කිරීම සඳහා සිස්ටම් ප්‍රෝග්‍රෑම් තියෙනවා. ඒ වගේම තමයි තවදුරටත් සිස්ටම් ප්‍රෝග්‍රෑම් ගත්තාම මේ සිස්ටම් ප්‍රෝග්‍රෑම් වල දැන් උදාහරණයක් හිතන්නකෝ මැෂින් එකක් ඔන් වෙනවා ලැප්ටොප් එකක් ඔන් වෙනකොට මේ ලැප්ටොප් එකේ බේසික් දේවල් චෙක් කරගන්න මේ පරිගණකයටම අදාළ වෙච්ච සිස්ටම් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා ඒවා ඔයාලා දන්නවද මේ BIOS කියලා BIOS කියනවා ඒ කියන්නේ බේසික් ඉන්පුට් අවුට්පුට් සිස්ටම් එකක් තියෙනවා මේ 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 පොඩි පොඩි සමහර මෙමරිස් තියෙනවා මේ වෙන මේ මෙමරිස් කන්ට්‍රෝල් කරන්න හැම පුළුවන් මේ සිස්ටම් ප්‍රෝග්‍රෑම්ස් කියන එකෙන් ඊට පස්සේ දිනවා ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම් කියන්නේ මොනවද ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම් කියලා ගත්තාම දන්නවා මේ ඔය වර්ඩ් ප්‍රොසින් ඒවා ස්ප්‍රෙඩ්ෂීට් ඒවා ඩේටාබේස් තියෙන ඒවා කම්පියුටර් මේ පරිගණක ක්‍රීඩාන් ඒ වගේ ඇප්ලිකේෂන් තමයි ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම් කියලා ගන්න. ඊට පස්සේ ප්‍රධාන ආයකක් තමයි යූසර්. මේ 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 මොනවද තිබ්බත් වැඩක් නැහැ. යූසර් කෙනෙක් ඉන්නවා පරිගණකය පාවිච්චි කරන කෙනෙක් ඉන්න ඕනේ. එයා තමයි යූසර් කියලා කියන්නේ. හරි එතකොට actual work is carried out by the hardware which include memory central processing unit and input output device as well සාමාන්‍යයෙන් මේ hardware එකෙන් වැඩ කරනකොට මේ hardware එක manage කරගන්න ඕන ක්‍රමයක් තියෙනවා උදාහරණයක් ගත්තොත් printer එකකින් වැඩ කරනවා නම් මේ printer එකේ මේ සිස්ටම් එකට ජොයින් කරගන්න يعني කනෙක්ට් කරගන්න ඕනේ ඊට පස්සේ මේ සිස්ටම් එක ඇතුලේ මොකක් හරි කරලා මේක ඇතුලේ තැම්පත් කරගන්න ඕනේ මචං අන්න printer එකක් තියෙනවා මතක තියාගනින් මේකෙන් වැඩ මේ printer එකෙන් වැඩ ගන්න පුළුවන් මේ machine එකට ගහව printer එකක් තියෙනවා කියලා හරිද එතකොට මේ ඔපරේටින් සිස්ටම් එක දන්නවා ඔපරේටින් සිස්ටම් එකේ හැකියාවක් තියෙනවා
මේකෙ තියෙන මේ ඔපරේටින් සිස්ටම් එක හරහා හાર્ඩ්වෙයාර් වලට කතා කරලා හાર્ඩ්වෙයාර් විදිහට තියෙන මෙමරි RAM එකට ROM වලට ඊට පස්සේ හાર્ඩ් disk එකට ඊට පස්සේ වෙනත් වෙනත් මෙමරිස් වල කතා කරලා ඔපරේටින් සිස්ටම් එක කියනවා මේ මෙන්න මෙහෙමයි මෙහෙම ඩිවයිස් තියෙනවා මෙහෙම රිසෝසස් තියෙනවා ඔයාලට මේ වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් මෙන්න මේ තියෙන දේවල් මේ විදිහට තියෙනවා කියලා පොඩි දාලා අයිඩියා එකක් තියාගන්න කියලා ඔපරේටින් සිස්ටම් එක විසින් ඔපරේටින් සිස්ටම් එක අයිඩියා එකක් තියා ගන්නවා operating system provide a set of services operating system එක දැන් අපි කතා කරපු විදිහට operating system එකෙන් සේවාවන් ගොඩාක් ලබා දෙනවා හරිද මේ resource manage කරනවා ඊට පස්සේ අපිට UI දෙනවා user interface ලබා දෙනවා ඒ වගේ ඊට පස්සේ අපිට ඇහැට පේන්නේ නැති දේවල් විවිධ වශයෙන් calculation ඒ වගේ දිනවා service to program and user interact indirectly with the operating system as the program අමම කිව්වේ දැන් operating system provide the services programs and the interact directly operating system to the program මෙන්න මෙහෙම සීන් එකක් තියෙන මෙතන දැන් හිතන්න මේ දින පින්ටර प्रिंटर इतकोट मे पिं मे प्रिंटर तीन मे तीन आप मेक प्रिंटर मेक लापटापना पीसी मेक पीसी वाला दाना मैंने मेम मेके मेके पीसी तीन ऑपरेटिंग सिस्टम मेक तीन इतकोट मेन मे अभी सामान्य प्रिंटर एक्खरी मोकर डिवैस मे डिवैस अन्य सॉफ्टवेयर तीन अरे प्रिंटर प्रिंटर अभी लपना पीसी प्रिंटर इंस्टॉल कर प्रिंटर दाल सॉफ्टवेयर दागंटोनीकना पीसी प्रिंटर वेडकरण नहीं अरे ऐना प्रिंटर पीसी इंस्टॉल करना मे प्रिंटर सॉफ्टवेयर मे पीसी ऑपरेटिंग सिस्टम मत इंस्टॉल कर ला ऑपरेटिंग सिस्टम में का विशिंग ऑपरेटिंग सिस्टम में का विशिंग प्रिंटर या प्रिंटर ये दिया ना मेमोरी से एक तो वेला आप इधर में तो ना पारक हादला देना मैं क्या एक्सेस कर रहा ना आप इधर पारक हादला देना ये तो कोटा दें आप इधर केली में प्रिंटर आप इधर केली में प्रिंटर एक्सेस कर रहा ना बैन आप इधर एक्टर में आप प्रिंटर मेजर प्रिंटिंग कनेक्ट करोट मेन मे कने मेन मे प्रिंटर एक्सेस पहासुक अब ऑपरेटिंग सिस्टम मेग हरह ऑपरेटिंग सिस्टम मेग हरह ऑपरेटिंग सिस्टम मेग हरह अपने पहासुक लबा देनेट ओएस का हरा अपना मैं कनेक्शन लेगा इधर मैं विद्यल लगा देना अरे उन लोगों का वहाँ इतने क्या ने ऑपरेटिंग सिस्टम प्रोवाइड अ सेट ऑफ सर्विसेज उड़ाक सेवा वन लगा देना टू प्रोग्राम्स एंड यूजर्स प्रोग्राम वाले तो सह यूजर्स टे क्या ने प्रिंटर ए प्रोग्राम में करती ना ए प्रोग्राम में कर यूजर्स ते का कनेक्शन यूजर्स से का कनेक्ट इन द कनेक्शन ने का हदन ने How the operating system maker. All right. Let us say system program provide a set of utility programs. Upayogita vedasata. Utility programs kiwa hama samane monada utility programs. Samane compilers la assembly karne ewa. Itasara man kiwa BIOS. Itapasse BIOS kiyanne basic input output system. Itapasse post power on self start පරිගණක boot වෙන්න අවශ්‍ය පොදු මේ පාසුකම් ඒ ඔක්කොම ලබා දෙන්නේ මේ program එකෙන් which include with the operating system to provide basic function to the user and finally application program provide the facility to user requirement system programs provide a system
system programs. System programs के वैसरान पद्धति program पद्धति program बोलेंगे समय ना utility program. उदाहरण है अभी तो machine ने का उन्नवेन्नो कोटा machine ने का अंदुनगान डोने input device टिकाई output device टिकाई अभी तो input device keyboard के साथ mouse से के तो कोटा में පරිගණක කිය ඔන් වෙනකොට ඔපරේටින් සිස්ටම් එකට දෙන සපෝට් එකක් පිළි. එහෙම නැත්නම් සිස්ටම් ප්‍රෝග්‍රෑම්ස් පද්ධති වැඩසටහන් වලින් ඔපරේටින් සිස්ටම් එකට සපෝට් එකක් දෙනවා මේ ගහලා දෙන මවුස් කීබෝඩ් අඳුන ගන්න. ඊට පස්සේ බේසික් ෆන්ක්ෂන් ටු යූසර්ස් ඇන් ෆයිනලි ඇප්ලිකේෂන්. අන්තිමටම මේ වැඩසටහන් වලින් ඔපරේටින් සිස්ටම් එකට අදාළ හෙල්ප් එක දුන්නට පස්සේ user වෙන අපිට පුළුවන් මේ device වල basically තියෙන ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන අපිට අවශ්‍ය වැඩසටහන් සිද්ධ කරන්න. උදාහරණයක් කියනවා නම් මට සින්දුවක් play කරන්න ඕනේ නම් මම කරන්නේ machine එක start වුණාට පස්සේ මගේ mouse එක අරගෙන මම අදාළ folder එකට ගිහිල්ලා මම සින්දුවක් මගේ mouse එකෙන් double click කරලා डबल क्लिक करना क्या ने माउस से किए थे ना बेसिक फंक्शन ने का मूलिक क्रियावलिया एक क्लिक कर ला मामा मागे आवश्यकता भी टुकर गाना ये तो कोटा माउस से का क्लिक करी मसंदा आदाल फोल्डर अगर ये इल्ला माउस से का क्लिक करी मसंदा हाँ मटा सहायक है देने हाउ द ऑपरेटिंग सिस्टम में का हाय मगर देर इन डाटी किया ना अरमुन ऑपरेटिंग सिस्टम मेकर अभी मैं आरंभ हूँ ये मतलब तंग ऑपरेटिंग सिस्टम मेकिंग अभी बालापोरों को वाला दी उपाय दिखे लगता है मैं ही में बता कर दी तोटा सॉरी एस डी ऑपरेटिंग सिस्टम कनेक्ट सॉफ्टवेयर एंड हार्डवेयर विद ईच अदर देयर आर थ्री ऑब्जेक्टिव इन ऑपरेटिंग सिस्टम ऑपरेटिंग सिस्टम म අපි දාන ලබන software සහ පරිගණකයේ පවතින hardware අතර සම්බන්ධයක් හදනවා කියලා තමයි අපි මේ වෙනකම්ම මෙහෙම පද්ධතියක් එහෙම නැත්නම් operating system එකක තියෙන හැකියාව පිළිබඳව කතා කරන්නේ. හරි. එතකොට operating system එකක් ගත්තාම මේකේ ප්‍රධාන අරමුණක් තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ phone එකක් ගත්තාම පරණ phone එකක් ගන්න cool ගන්න phone එකක් කියලා හිතන්නකෝ. එතකොට ඒ phone එකේ අරමුණ ඒ phone එකේ තියෙන අරමුණක් තියෙනවා. එකක් තමයි කෝල් ගැනීම. කෝල් ගන්නකොට කෝල් ගැනීම පහසු වෙන්න ඕනේ. ඊට පස්සේ කෝල් එන කෝල් එන්න ඕනේ. අපිට කෝල් පිටතට ගන්න ඕනේ. අන්න ඒ වගේ අරමුණු දෙනවා. ඔපරේටින් සිස්ටම් එකක් ගත්තාම මේ ඔපරේටින් සිස්ටම් එකක් සකස් කරලා තියෙන්නේ අරමුණු කීපයක් ඔස්සේ. මෙන්න මේ ප්‍රධාන අරමුණු තමයි මේ කතා කරන්නේ convenience my pronunciation වැරදි නම් ගණන් ගන්න එපා. ඒක පොඩ්ඩක් මේ වරුදි දෙයර convenience ඊට පස්සේ මේක තමයි convenience කියන්නේ පහසු බව භාවිතා කිරීම සඳහා පහසු බව ඊට පස්සේ efficiency කියන්නේ කාර්යක්ෂමතාවය ඊට පස්සේ ability to involve කියන්නේ ability to involve කියන්නේ සාමාන්‍යයෙන් මේ පරිණාමණය කල හැකි ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ පරිණාමය වෙලා පරිණාමණය කියන්නේ අර හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව හරි එතකොට ඔන්න ඔය තුන ඔස්සේ තමයි කතා ගන්න තියෙන්නේ මම මේ කන්වීනියන්ස් පහසුව කියන එකට පොඩක් මේක දීලා දෙන එක මම කියන ඔපරේටින් සිස්ටම් මේක්ස් ද කම්පියුටර් මෝ කන්වීනියන්ට් ටු යූස් පරිගණක ඔපරේටින් සිස්ටම් එක ගත්තාම මේක ඔපරේටින් සිස්ටම් එක සපෝට් කරන්න ඕනේ පරිගණකයට පරිගණකයේ භාවිතා කිරීමට පහසු වන ආකාරයට
දෙවෙනි එක තමයි efficiency කාර්යක්ෂමතාවය. පරිගණකයේ printerයක් තියෙනවා නම් අපි printerයට විධානයක් දෙනවා නම් අපිට මේ යම් කිසි දෙයක් print කරලා දෙන්න කියලා operating system එක ක්ෂණිකව ඒ විධානය printerයට යවලා ඒක print කරනවා. එහෙම නැතුව අපි විධානය දුන්නට පස්සේ පැයක් විතර ගියාට පස්සේ operating system එක resources එකට පණිවිඩය යවනවා නම් මේක print කරලා දෙන්න කියලා ඒ operating system එකේ වැඩක් නැහැ. ඒ වගේම තමයි operating තුන්වෙනි එක ability to involve කියන එක. Operating system is developed in such a way that the permit the effective development, testing, and introduction to new system function within the services. Then it a pavithin mega sarlo me kiyanna updates. Operating system me is an updates. Then it a thina sevaavan wala kisima wenasak wenna thuwa e wala baadawak wenna thuwa wenna me pariganake update kirime hakya operating system me update kirime hakya. 2019 Windows 10 වල 2019 Windows 10 තිබ්බනම් 2020 December වෙනකොට අලුතෙන් Windows 10 වලට update එකක් යනවා නම් 2019 තිබ්බ service 2019 Windows 10 වල තිබ්බ service වල කිසිම බාධාවක් වෙන්නේ නැතුව අපිට පුළුවන් operating system එක පාවිච්චි කරන්න. එතකොට මේ අරමුණු තුන තමයි යන්නේ. ප්‍රධාන එක පහසු පරිගණකයට පහසු වෙන්න ඕනේ භාවිතා කරන්න operating system එක. දෙවෙනි එක operating system එක කාර්යක්ෂම වෙන්න ඕනේ. අදාල් රිසෝසස් එක කනෙක්ට් වෙන්න. තුන්වෙනි එක තමයි ඔපරේටින් සිස්ටම් එක පරිණාමණය වීමේ හැකියාව. හරි මේවා එක එක ගැන තමයි කතා කරලා තිබ්බේ. හරි කන්වීනියන්ස් කියන එක ගැන කතා කරමුකෝ. කන්වීනියන්ස් කියලා කියන්නේ මොකද්ද? පහසුව කියන්නේද කියන්නේ? හරි කන්වීනියන්ස් කියලා කිව්වේ මේ පහසුව. The hardware and software used to provide application and the user can be viewed in following yaar yata tiyena me tika peenawanne are mehemai kiyanne mehema the hardware and software used to provide application to the user can be viewed the following layered hierarchy fashion samanyen thank you. පරිගණකයක් ගත්තාම පරිගණකයේ හાર્ඩ්වෙයා වලින් ඒ කියන්නේ හાર્ඩ්වෙයා වල සිද්ධ වෙන ක්‍රියාවලිය අපිට පේන්නේ නැහැ. ඒ වගේම තමයි ඔපරේටින් සිස්ටම් එක ගත්තාම ඔපරේටින් සිස්ටම් එක ඇතුලේ වෙන දේවල් අපිට පෙන්වන්නෙත් නැහැ. ඊට පස්සේ ඔපරේටින් සිස්ටම් එක මත පිහිටන ඔපරේටින් සිස්ටම් එක උඩ අලුතෙන් ඉන්ස්ටෝල් කරන යුටිලිටීස් ප්‍රෝග්‍රෑම්. එහෙම නැත්නම් අපිට යම් කිසි device manage කිරීම සඳහා අවශ්‍ය වන program වල ඇතුළ එහෙම නැත්නම් ඒකේ coding පැති අපිට පෙන්වන්නේ නැහැ. ඒ වගේම තමයි application program ගත්තාම ඒ application program වල තියෙන මේ coding අනම්මනම් ඇතුළ වෙන calculation අනම්මනම් මොකුත් අපිට පෙන්වන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් දැන් අපි end users කියන්නේ අපි. එතකොට මේ අපිට අපි හිතමු word document එකක් හරහා අපි යම් කිසි දෙයක් print කර ගන්නවා. එතකොට මේ printer එකයි word file එකයි අතර සිදුවන ක්‍රියාවලිය අපිට වැදගත් වෙනවද? නැහැ. ඒ ක්‍රියාවලිය අපිට වැදගත් වෙන්නේ නැහැ. ඒ ක්‍රියාවලිය අපිට වැදගත් නොවුනට ඒ ක්‍රියාවලිය අනිවාර්ය ක්‍රියාවලියක්. හරිද? එතකොට මේ ක්‍රියාවලිය सिद्ध करने का उधर मैं आपका नोपेरे ने किया वाली है सिद्ध करने ऑपरेटिंग सिस्टम में का विषय कर दे ये तो कोटा आपने देंगे अभी विजुअल बेसिक कलिंग मनोहारी वैध करना ना प्रोग्राम में तो पुलवां मैं विजुअल बेसिक के ऐसे लोड की ला एक दिन कोड स्टिक बालान कर दे विजुअल प्रोग्राम में अभी कैलकुलेटर का दोनों अपने के कोड के අපි එක නිෂ්පාදනය කරලා ඒ කියන්නේ ඇප් එක හදලා ඉවරනට පස්සේ වෙන කෙනෙකුට දෙනවා නම් බලන්න අපි කෝඩින් ටික නෙමෙයි දෙන්නේ අපි අනිත් එක දෙන්නේ. එතකොට ඒ කෝඩින් පසුබිමේ සිදුවන ක්‍රියාවලියට සපෝට් එක දෙන්නේ ඒ තියෙන ඔපරේටින් සිස්ටම් එක මගින් සපෝට් එකක් දෙනවා. හරිද? The end users as well as other users application do not concern with the details of the computer hardware. අර මම කිව්ව කතාව. Therefore, an user view a computer system in terms of the set of application. Therefore, an user view computer system in terms of the application. Application ගොඩක එකතුවක් විදියට එහෙම නැත්නම් application 3-4ක් පන් වෙනවා නම් ඒ application 3-4
ලැබෙන user interface view එක අපිට ලබා දෙන operating system එක. Hence an application programmer then operating then එක එක කෙනාට එක එක view end user programmer නොවන කෙනෙක්ට operating system එක විසින් program එකක් run කරනකොට මේ ඒ program එක ඇතුලේ තියෙන codes පෙන්වන්නේ නැහැ. හරිද? ඒ වෙනුවට වෙනම graphical user interface එකක් programmer විසින් හදනු ලබන graphical user interface එක users දීලා ඒකේ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය operating system එක බාරගෙන අදාළ result එක දෙනවා. එතකොට හිතන්න අපි අපිට දැන් අපි දැන් user ට යම්කිසි calculation එකක් 1 1 2 එකතු කරන්න නම් මේ user ට code එක දැනගෙන code එක ඇතුළට ගිහිල්ලා මේ අර variable වලට assign කරලා ඒ විදිය දේවල් කරන්න කිසිම දෙයක් නැහැ. operating system එක ඒ set එක බාරගෙන operating system එක අර program එක ඇතුලේ තියෙන මේ variable එකට මේ value එක මේ variable එකට මේ value එක assign වෙනවා කියලා මේ program එක භාවිතා කිරීම පහසු කරනවා. මේක තමයි මේ convenience. operating system එකක් ගත්තාම operating system එක මත දුවන අනෙක් software ක්‍රියා කරනකොට smoothly එහෙම නැත්නම් අදාළ වැඩ කරන්නාගේ පහසුව සඳහා අර program එකට support කිරීමක් සිදු කරනවා. The most important system program is the operating system. As the operating system master details the hardware functionality from the programmer or provider convinces the using system effective manner. Operator calling to again. Operating system make resources sec. Operating system make pariganikara sambandha vela den resources sec katiyudu karala. ප්‍රෝග්‍රෑමර්ට පෙන්වන්නේ නැතුව එහෙම නැත්නම් යූසර්ට පෙන්වන්නේ නැතුව අදාළ වැඩේ ලස්සනට ඉක්මනින් පහසු විදිහට කරවන්න වැඩේ කියලා දෙනවා. වායි ඔයාලා හිතන්න මෙහෙම print out එකක් ගන්න ඕනේ. හැබැයි word file එකට ගිහුවාම word file එකේ තියෙනවා නන්නත්තර වෙන්න කෝඩ් ගන්න ඕනේ කියලා. ඒක විධාන වාක්‍යයක් තියෙනවා මෙහෙම. අපි හිතමු මෙහෙම. දැන් ඔයාලා දන්නවා දැන් මෙන්න මෙතනට ගිහුවාම සාමාන්‍ය මෙන්න මෙතන තියෙනවා print button එක. මේ print button එක එබුවාම මේ 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 print button එක එබුවාම අපිට මෙතනින් ගිහලා වැඩේ කරගන්න හරි ලේසි. හරිද? ඒ කියන්නේ මේ print මේ මෙතන මේ print button එක එබුවාම operating system එක ඉගෙන ගන්නවා. මෙයා මේ application එකේ print button එක එබුවා. හරි. එහෙනම් මම මේ අදාළ එබුව print button එකට අදාළ වෙන විදිහේ වැඩසටහනක් ක්‍රියාත්මක කරවලා මගේ තියෙන program එකක් පාවිච්චි කරලා මෙයාට මේ print out එක අරන් දෙන්න ඕනේ කියන එක operating system එකට තේරෙනවා. එහෙම නැතුව එතකොට අපිට පහසු නෑ. අතනම අපිට පහසුයි. එතකොට මේක විතරයි අපිට ඔබන්න ඕනේ. එතකොට printer එක නිකන් වෙනවා. ඔයාල හිතන්න මේ application එක මේ මෙතන ගිහිල්ලා මේ print එක බුකුවාම මේ keyboard පස්සේ මෙන්න මෙතන වැටෙනවා ලොකු code set එකක්. මෙතන 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 එක එක code වෙනවා. ඔයාට මේක print කරන්න ඕනේ කොහොමද? මේක print කරන්න ඕන නම් මේ calculation එක කරන්න. මේ calculation එකත් කරන්න. මේ calculation එකත් කරන්න. එහෙම එහෙම කියලා calculation 10ක් විතර කරාට පස්සේ එහෙම නැත්නම් code 10ක් විතර ගැහුවට පස්සේ print වෙනවනම් අන්න ඒක අපිට පහසුවක් නෙමෙයි අපහසුවක්. හරි? මෙන්න මේ නිසා operating system එකකින් support කරන අදාළ එක් 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 programs වලට සහ අපිට අපේ වැඩ පහසුවෙන් කර ගැනීම සඳහා. එහෙනම් operating system එකක තියෙන එක අරමුණ එහෙම නැත්නම් එක අභිප්‍රාය operating system එකක් සකස් කිරීමේදී ඒ प्रयोजन अवश्य ඔක කන්වීනියන්ස් කියන එක. හරි දෙවෙනි එකට යමු. එෆිෂියන්සි. එෆිෂියන්සි කියන්නේ කාර්යක්ෂමතාවය. ඔපරේටින් සිස්ටම් මේක තවත්
operating system එකක තියෙන එක අරමුණක්. එහෙම නැත්නම් එක අභිප්‍රායක් තමයි efficiency. Efficiency කියන්නේ කාර්යක්ෂමතාවය. ඔයාලා දන්නවා Windows operating system එකක්ද කාර්යක්ෂමතාවය වැඩි Linux operating system එකක්ද තියෙන Linux. හා? Linux. Linux එකනේ. Linux එක තමයි කාර්යක්ෂම. මොකද අපි ගත්තොත් Windows operating system එක on when Windows 10 operating system එක on when යන වෙලාවෙන් 10න් 1යි යන්නේ Linux operating system එක on when. ඒක ශනික වුණා. ඒ වගේ වේගයක් තමයි තියෙන්නේ. එහෙමනම් මේ operating system එක ගත්තාම කාර්යක්ෂමතාවය. කොහොමද කාර්යක්ෂමතාව වෙන්න ඕනේ කියලා බලමු. A computer is a collection of resources which will be able to move, store and process data into control of these functions. පරිගණකයක් කියලා හඳුන්වන්නේ සම්පත් සමූහයක් කියලා මෙතන කියන්නේ. එහෙනම් අපි එක 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 අර්ථ දෙකකින් දිනනනේ. පරිගණකයක් කියන්නේ මොකද්ද කියලා? Digital digital electronic එකක් කියනවා. එහෙම එහෙම එක එක මඟුල් කියනවා. නමුත් දැන් මෙතන තියෙන එක sorry. මෙතන තියෙන එක ගත්තාම පරිගණකයක් කියන්නේ සම්පත් සමූහයක එකතුවක්. මේ සම්පත් වලින් මොනවද කරන්න පුළුවන්? පරිගණකයක තියෙන සම්පත් මොනවද? පරිගණකයක් සතුව පදින සම්පත් ගත්තාම මවුස් එක තියෙනවා, කීබෝඩ්ස් තියෙනවා, මොනිටර්ස් තියෙනවා. printers තියෙනවා hard drive එකක් තියෙනවා ram එකක් තියෙනවා ඊට අමතරව vgs තියෙනවා මෙන්න මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා ඒ වගේම central processor unit එකක් තියෙනවා එහෙමනම් මේ operating system එක විසින් මේ තියෙන සම්පත් වලට සම්පත් කළමනාකරණය සඳහා එහෙම නැත්නම් මේ සම්පත් වල තියෙන කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා දායක වෙන්න ඕනේ හරි එතකොට උදාහරණයක් වශයෙන් ගන්නකො මෙහෙම මවුස් එක වල දන්නවා අර පරණ කාලේ පැම්බුරේ තියෙනවා නම් මවුස් එක ගහපම මේ ඔපරේටින් සිස්ටම් XP නෙමෙයි 98 වගේ ඔපරේටින් සිස්ටම් එකක් තිබ්බොත් එහෙම මවුස් එක ප්ලග් කරපුවම සෑහෙන වෙලාවක් යනවා මවුස් එක ගන්න. නමුත් දැන් ගත්තාම ප්ලග් ඇන් ප්ලේ. එතකොට ඔපරේටින් සිස්ටම් එක විසින් ඔපරේටින් සිස්ටම් එක කරනු ලබන වැඩේ කාර්යක්ෂම වෙන්න ඕනේ. මවුස් එක හපුවම ඔපරේටින් සිස්ටම් එක දැනගන්න ඕනේ අම්මට දිරි මවුස් එකක් ගියව තමා නැත්නම් ශනිකව මේක ගන්න ඕනේ. ඒ විදිහට. ඊට පස්සේ අපේ ඉන්නේ මොකෝ අපි මොන හරි ඩේටා වගේක් ස්ටෝර් කරන්න යනවා හරිද පෙන් එකක තියෙන ඩේටා කම්පියුටර් එකට දාගන්න යනවා එතකොට අපි ගන්නෙ ඔපරේටින් සිස්ටම් එක හරහා තමයි කොපි කරලා ගන්න. එහෙනම් ඔපරේටින් සිස්ටම් එක දැනගන්න ඕනේ අම්මර සිරි පෙන් එකක තියෙන්නේ මේක ස්ටෝර් කරගන්න ඕනේ මගේ මැෂින් එකට. හරි එහෙනම් මම මේ ස්පීඩ් එක හදලා දෙන්න ඕනේ මේ පාත් එක මේ පෙන් එකෙන් හાર્ඩ් එකට කොපි කරගන්න මෙච්චර පාත් එකක් දෙන්න දෙන්න ඕනේ කියලා තිරණය කර ගන්න ඕනේ. හරි. As a result of this operating system is responsible for managing these resources. එතකොට operating system එකේ තියෙන වගකීමක් තමයි මේ පරිගණක පද්ධතියක හරි එහෙම නැත්නම් කිසියම් වූ operating system එකක් පවතින යම් කිසි වූ පද්ධතියක තියෙන සම්පත් කළමනාකරණය කිරීමේ වගකීම මේ operating system එක බාර ගන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් computer එකේ තියෙන දේවල් මම කිව්වේ ෆෝන් එක ගන්නවා ෆෝන් එකක් ගත්තාම ෆෝන් එකේ තියෙන ඔපරේටින් සිස්ටම් Android kernel operating system එකක් තියෙනවා. එතකොට මේ ෆෝන් එකේ තියෙන resources මොනවද? ෆෝන් එකේ තියෙන resources ගත්තාම මේකේ touch pad එකක් තියෙනවා, buttons තියෙනවා, ඊට පස්සේ කැමරාව තියෙනවා, ඊට පස්සේ flasher එක තියෙනවා, charger plug කරන්න තියෙනවා. මේ ඔක්කොම manage කරන්නේ ඒ අදාළ ෆෝන් එකේ තියෙන operating system එකේ. එතකොට ඒවා අදාළ විදිහට කාර්යක්ෂම විදිහට වැඩ ගන්නවා. කැමරා කැමරා ඇප් එක ඔන් කරාට පස්සේ පෑකට් විතර පස්සේ ඔපරේටින් සිස්ටම් එක කැමරාව ඔන් කරලා දෙනවා නම් ඒකෙන් වැඩක් නැහැ. තේරුණාද? අන්න ඒ වගේ. එතකොට පරිගණකේ ඔන් වෙනවා නම් පරිගණකේ ඔපරේටින් සිස්ටම් එක දැනගන්න ඕනේ මේ පරිගණකේ පටස් ගන්න ඔන් කරලා දෙන්න. තියෙන සම්පත් ටික ප්‍රයෝජනට ගන්න පටස් ගන්න ඔන් කරලා දෙන්න. ඊට පස්සේ ඩේටා එකක් කොපි කරනවා නම් පටස් ගන්න ඒ ඩේටා එක කොපි කරලා දෙන්න. අන්න ඒ වගේ කාර්යක්ෂමතාවයක් තියෙන්න ඕනේ. ඔපරේටින් සිස්ටම් is also set of computer program එක කලින් කතා කරා but the key difference between the programs and the operating system is that operating system guide the processor in resource management and scheduling the other programs therefore operating system manage all resources which attach the computer and improve the efficiency of using the system hari operating system එක ගත්තාම computer programs ගොඩක එකතුවක් තමයි hari operating system එක මේ system programs ගොඩක එකතුවක් අතර මේ කොටක් කරලා දෙන්න තියෙනවා මේ එතකොට මේ computer programs එහෙම නැත්නම් application programs කියලා ගන්නකො. එතකොට සාමාන්‍ය programs එකක්. සාමාන්‍ය program එකේ operating system එකයි තියෙන ප්‍රධාන වෙනස්කම තමයි operating system එක processor එකත් එක්ක එකතු වෙලා
අදාළ පරිගණක දින සම්පත් කළමනාකරණය කරනවා. හැබැයි අනිත් ප්‍රෝග්‍රෑම් එහෙම කරන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ PowerPoint කියන ප්‍රෝග්‍රෑම් එකට බෑ මේ 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 අහක තියෙන printer එක directly manage කරන්න. හරිද? PowerPoint කියන software එකට බෑ අහක තියෙන මේ අහක තියෙන printer එකක් directly access කරන්න බෑ. ඒකට මේ PowerPoint application එක operating system එකත් එකතු වෙලා වැඩ කරලා තමයි printer එක connect කරගන්න ඕනේ. එතකොට සාමාන්‍යයකට බෑ සාමාන්‍ය application එක සාමාන්‍ය program එකකට බෑ resources manage කරන්න. නමුත් operating system එකකට application manage කරන්න පුළුවන්, resources manage කරන්න පුළුවන්. මේ දෙකම කරන්න ඕනේ කාර්යක්ෂම විදිහට. application එකක් on වෙන්න යන වෙලාව වැඩි නම් එහෙනම් ඒ operating system එකේ කාර්යක්ෂමතාවය අඩු. operating system එක විසින් යම්කිසි program එකක් start කරන speed එක වැඩි නම් ඒ operating system එකේ කාර්යක්ෂමතාවය වැඩි. යම්කිසි operating system එකක් physically වෙනත් resources එකක් සමග access කරන, එහෙම නැත්නම් ඒ resources එක access කරන කාලය වැඩි නම් ඒ operating system එකේ කාර්යක්ෂමතාවය අඩුයි. යම්කිසි operating system එකක් device එකක් එක්ක connection එක හදන එක පටස් ගාලා හදන්න පුළුවන් නම් ඒ operating system එකේ කාර්යක්ෂමතාවය වැඩි. ප්‍රධාන වශයෙන් එහෙනම් operating system එක සකස් කිරීමේ එක අරමුණක් තමයි තව ඒ operating system එකේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න එක. හරි. හිතනවා තේරෙන්නේ නැති කියලා. වැඩි වලි ලිනක්ස් එකේ ස්පීඩ් එක ඒ කියන්නේ වයිතන්නකෝ මැෂින් දෙක එකට ඔන් කරොත් එහෙම සාමාන්‍යයෙන් Windows 10 ඔපරේටින් සිස්ටම් එක ස්ටාර්ට් වෙන්න විනාඩියක් ගන්නවා නම් අපි දුමුකෝ විනාඩියක් දෙයක් විතර ගන්නවා කියන්නේ ඒ වගේ ප්‍රමාණයක් යනවනේ. ලිනක්ස් ඔපරේටින් සිස්ටම් එක ස්ටාර්ට් කළා බොත්තම ඔබලා තප්පර 30ක් එහෙම නැත්නම් තප්පර 20ක් විතර යනකොට මැෂින් එක ස්ටාර්ට් වෙලා ඉවරයි. අපිට graphical user interface එක දීලා ඉවරයි. එතකොට මේ SSD එකක් ගහලා තිබ්බොත් එහෙම මේ වෙනස් වෙනව නේද? ඒ කියන්නේ ඔව් එහෙම නම් වෙන්න පුළුවන්. මම මේ මට මේ තමයි මම SSD කියන එක ගැන මම හරියටම දන්නේ නැහැ. මොකද ආ එහෙම එහෙමත් මේ Windows speed mode කියලා නැහැ මේ මගේ මේ කියන්නේ machine එක format කරපුවම කොහොමත් ඉතින් program අපි දාලා තියෙන ප්‍රමාණය අනුව කියන්නේ Linux එකෙත් මේ අර මේ wines නම් එහෙම දාලා තිබ්බොත් එහෙම මේ සමහරලාට අර startup වෙද්දී සමහර මේ software run වෙනවනේ එතකොට speed එක අඩු වෙනවා කොහොමද ඔය wine එක දාලා එහෙම program දාලා තිබ්බොත් නම් බහිනා speed එක සාමාන්‍ය ඒ වගේ නෑ නෑ එහෙම මේ ඒක තමයි මට ඒක තමයි මේ එහෙම ස්පීඩ් එක මට නම් තේරෙන්නේ නැහැ හැබැයි සමහරවිට මම කියන්නේ මගේ පොඩි මැෂින් එකකින් දාන්නේ ඒක මේකයි ඔය ඔපර දැන් Windows ගත්තාම Windows ඔකේ තියෙනවා මේ එකක් Linux එකේ තුවෂන් තියෙන එකක මේ සමහර ඒවා තියෙනවා මේ minimum 4GB RAM එකක් required මේ ඕනි මේ වැඩ කරන්න ඕ Linux එකේ අර mint එකේ මොකද version එකක් තියෙනවා මට නම් මතක නෑ ඒකට කියලා. එහෙම එක එක වෙනස් වෙනවා ඉතින්. ඒක මේකයි. ඔය දැන් කෙලින්ම ඔක කියන්නේ Linux kernel එක කියලා කියන්නේ. ඔය දැන් මේ එහෙම සීන් එකක් තියෙන මොකද්ද? Linux එක වෙන්නේ ඒ කියන්නේ hardware එක කෙලින්ම බද්ධ වෙලා වගේ තමයි වැඩ කරන්නේ Linux එක. මයික් Windows එහෙම Linux වලට මේ drivers එමත් උන්නේ නේ ඒ auto speed එහෙම එකක් තමයි අර Windows වල third party drivers දාන්න ඕනි අපි කියන්නේ වෙනම third party මේ දාන්න ඕනේ වෙනම hard drive access කරන්න එහෙම කෙලිම මේ interface එක අපිට දෙන්නේ නැහැ කියන්නේ user එක්ක ඔව් ඒක friendly නෑ කියන්නේ මේ තියෙනනේ scene
Windows වල Windows Windows operating system එක ගත්තමයි kernel එක උඩ තමයි Windows operating system එක ගහන්නේ. එතකොට kernel එකක් ගන්න වෙන්න ඕනේ operating system එකක් ගන්න මට මතක හැටියට එහෙම. නමුත් Linux එක කෙලින්ම අර resource වලටම වදින විදිය තමයි හදලා තියෙන්නේ. ඒක open source code එක. කර්නල් එකත් එක්ක බද්දගෙන කරන්නේ සම්පූර්ණ macOS එක ගාලා දෙන ලක්ෂ එක මම එහෙම දන්නේ කොහොමද කියන්නේ मां यूज कर ले मैंने ability to involve කෙනෙක් ගත්තා වෙන මෙහෙම සීන් එකක් තියෙනවා මම මොකද කියලා දෙන්නේ new type of හරි මේක මෙහෙම කතා කරනවා නේද මේ ability to involve කියනවානේ පොඩ කැඩි කැඩි ඇහෙන්නේ ඒකේ සේවාවන් ඒ විදිහටම රකගෙන අදාළ සේවාවන් වැඩි දියුණු කරගෙන 2020 Windows 10 December version එක release කරන්නේ. ඒක තමයි මේ ඊළඟ අරමුණ වෙන්න ඕනේ. එහෙම නැත්නම් object එක වෙන්නේ operating system එක. ඒ කියන්නේ හිතන්නකෝ දැන් operating 2019 මම අලුතෙන් operating system එකක් හදනවා 2019 ජනවාරි 1 වෙනිදා. जनवरी अपडेट කරගන්න අප්ඩේට් වීම අනේ තමයි ඔය එක ඔපරේටින් සිස්ටම් වල විවිධ version එන්නේ 8.1 එකේ තියෙන දෙකම උදාහරණයක් Windows 8.1 තියෙනවා Windows 8.1 එකේ ඉඳලා ඔයාලා අප්ඩේට් කරලා තිනවා නම් Windows 10 එක දක්වා Windows 8.1 එකේ තිබ්බ facilities ඒ විදිහටම තියාගෙන තමයි Windows 10 එකට අප්ඩේට් වෙන්නේ एक प्रश्न प्रश्न विंडोज टेन वेडगरा ऑपरेटिंग सिस्टम अदाल कंडीशन अदाल टेक्नोलॉजी अनुगत वीमट හැකියාවක් දෙන්න ඕනේ සම් ඔෆ් එතකොට hardware upgrade plus new type of hardware the improvement of the hardware which graphic terminal of the operating system අලුතෙන් මොනවා හරි hardware එකක් ගැන අලුතෙන් resources එකක් ගැන ලැප් එකකට ගහනවා නම් ඒ resources එක identify කරගන්න පුළුවන් ඕනේ ඒකත් එක්ක ගනුදෙනු කරන්න operating system එකට හැකියාව දෙන්න ඕනේ අලුතෙන් එකක් නම් පර්නෝ OS එකක් දැනගන්න ඕනේ
මෙහෙම එකක් කනෙක්ට් වුණා මගේ මේ ඩිවයිස් එක කනෙක්ට් වුණා මගේ ෆැසිලිටීස් මගේ මේක සමහරවලා අඩුතරමේ යූසර්ට එරර් එකක් හරි පෙන්වන්න ඕනේ මේ නිව් සර්විසස් ඉන් රෙස්පොන්ස් ටු යූසර් demanding response in the needs of system manager operating system extend the offer new services operating system making aluth pahasuwan labena den eka kena dandoko me operating system mehekara monohari joystick gewada weda karanne habai update karada passe joystick weda karanna patan ganna etokota parana තත්යේ දිනකොට ජොයිස්ටික් එකට අදාළ සර්විසස් ඔපරේටින් සිස්ටම් එක සතුව නැහැ. අප්ඩේට් කරාට පස්සේ ජොයිස්ටික් එකට අදාළ වෙන විදිහේ අප්ඩේට්ස් අරගෙන අලුත් සර්විස් එකක් ලබා ගන්න. ෆික්ස් ඔපරේටින් සිස්ටම් ෆෝල්ට් ආ ඩිස්කවර්ඩ් ඕවර් ටයිම් දෙයාෆෝ ද ෆෝල්ට් ෂුඩ් බී කරෙක්ටඩ්. ඔය දැකලා ඇති දැන් සමහරක් අපි කරනවානේ මේ නෙට්වර්ක් එක ඩවුන් වුණාට පස්සේ ඒ නෙට්වර්ක් එක ට්‍රබල් ෂූට් කරනවා. ට්‍රබල් ෂූට් කරනවා කියන්නේ ඔපරේටින් සිස්ටම් එක කියනවා මේකේ ප්‍රශ්නයක් තියෙනවා හොයන්න හොයලා මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා. හරි එතකොට මේ ability to involve එහෙම නැත්නම් පරිණාමණය අදාළකට අදාළ විදිහට අනුවර්ධනය වෙන එකට අනුවර්ධනය වීම තමයි ඒක අරමුණ. එතකොට අපි කතා මේ ඔපරේටින් සිස්ටම් එක දින මේ ඔපරේටින් සිස්ටම් එතකොට මේ ඔපරේටින් සිස්ටම් එක ඇදි මේ අරමුණ තුනක් තියෙනවා. මොනවද පළවෙනි අරමුණ? මෙහෙම අංක දෙකක් එකතු කරන්න එක කම්පියුටර් එකක් තියෙනවා. අංක දෙකක් ගුණ කරන තවත් කම්පියුටර් එකක් තියෙනවා. අංක තුනක් ගුණ කරන තවත් කම්පියුටර් එකක් තියෙනවා. ඔය විදිහට එක 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 අපට අවශ්‍ය වෙන වැඩ කරන්න අපි ඉදමක වැඩ 1000ක් කරන්න ඕනේ නම් ඒ කාලේ හැටියට කම්පියුටර් 1000ක් ඕනේ. එතකොට විශාල කර්මාන්ත ශාලාවක් දාලා ඒකේ ඒ ඒ ඒ ඒ වැඩේ කරන්න කම්පියුටර් 1000ක් විතර ඕනේ. මැෂින් 1000. හරිද? එක මැෂින් එකකින් කරන්න පුළුවන් එක වැඩ. කියලා හිතන්නකො. හරි. එතකොට ඒකයි. දැන් වෙනකොට අපිට පුළුවන් එක කම්පියුටර් එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් මේ ලැප්ටොප් එක පාවිච්චි කරලා අපිට පුළුවන් සින්දු හදන්න පුළුවන්, ග්‍රැෆික් ඩිසයින් කරන්න පුළුවන්, සොෆ්ට්වෙයාර් හදන්න පුළුවන්. ඊට පස්සේ තව වැඩ ගොඩක් තියෙනවානේ. වීඩියෝ එකක් බලන ගමන් සින්දුවක් අහන්න පුළුවන්. සින්දුවක් අහන ගමන් Facebook යනවා. Facebook යන ගමන් තව මොනවාරි බා ගන්න පුළුවන්. හරිද? ওই විදිහට එක මැෂින් එකක් ඇතුලේ අපිට මෙහෙම ගොඩාක් කරගන්න පුළුවන්. හරිද? එහෙමනම් ඔයාලා හිතන්න අර තනි 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 වැඩ කරන්න පුළුවන් මැෂින් ගොඩක් එකට එකතු කරලා තනි මැෂින් එකක් හදලා ඒ මැෂින් එකේ ඒ වැඩ ඔක්කොම ටික තනි මැෂින් එකකින් වැඩ කරනවා. හරිද? එහෙනම් ඔපරේටින් සිස්ටම් එක ගත්තාම මේ ඔපරේටින් සිස්ටම් එක පහසුකම් දෙනවා මල්ටි වර්ක්ස් කරන්න. එහෙම නැත්නම් විශාල වැඩ කොටක් එක වහලක් යට කරගන්න. එහෙනම් මම කියුවේ අය පාරක් කියන්න මේ එක්ස්ටෙන්ඩඩ් මැෂින් කියන්නේ විශාල යන්ත්‍රයක් විදියට උපයෝගී වෙන. එතකොට මේ ඉතින්
තවන්න මෙහෙම හිතන්නකෝ අපි හිතමුකෝ කිරි කිරි වලින් මොනවා හරි හදන මැෂින් එකක් හරිද එතකොට හිතන්න මෙහෙම එක මැෂින් එකක් තියෙනවා යෝගට් හදන අනිත් මැෂින් එක තියෙනවා යොදය මේ යොදය අයින් කරන එක මැෂින් එකක් තියෙනවා මේ කිරි බෝතල් කරනවා එක මැෂින් එකක් තියෙනවා කේකේව හදනවා හරිද කවුරු හරි කෙනෙක් දැන් මැෂින් පහක් නේ තියෙන්නේ තනි මැෂින් එකක් කරනවා තනි මැෂින් එකක් කරලා එක දණකින් කිරි දානවා අම්මට සිරි ඒ මැෂින් එකෙන්ම යෝගට් උත් හදනවා කිරි බෝතල් උත් වෙනවා ඊට පස්සේ චීස් උත් හදනවා බටර් උත් හදනවා එකම මැෂින් එකෙන් මේ ඔක්කොම දේවල් දෙනවා එහෙනම් ඒ තනි මැෂින් එකෙන් කරන්න ඔක්කොම දේවල් ඒ සෑම ක්‍රියාකාරීත්වයක්ම එක මැෂින් එකකින් කරගන්න පුළුවන් නම් ඒක හුඟක් පහසුයි. ඒකට ඔපරේටින් සිස්ටම් එකක් මෙන්න මේ වගේ දෙයක්. ඔපරේටින් සිස්ටම් එක ගත්තාම මේ සිස්ටම් එක ලොකු මැෂින් එකක්. එහෙම නැත්නම් ලොකු මැෂින් ගොඩක් එකතුවක් තමයි එකතුවක් විදිහට මේ ඔපරේටින් සිස්ටම් එක අදාළ වැඩ කිරීම සඳහා පරිසරය සකස් කරලා දෙන්නේ. හරි ඒ කියන්නේ With this functionality, the operating system is prevent to the users the equivalent and extended machine or virtual machine that the easier to program underlying the hardware. Operating system එක විසින් ඒ දින hardware වලට අදාළ වෙන විදියට වැඩ කිරීම සඳහා විශාල අවකාශයක් සකස් කරලා දෙනවා. Operating system එක තමයි හදලා දෙන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න ඕන මගේ යටතේ මේ ප්‍රෝග්‍රෑම් එකත් මගේ යටතේ රන් කරන්න ඕන මේ ප්‍රෝග්‍රෑම් එකත් මගේ යටතේ රන් කරන්න ඕනේ එහෙමනම් ප්‍රෝග්‍රෑම් 1000ක් මගේ තනි එන්වයරන්මන්ට් එක ඇතුලේ වැඩ කරන්න පහසුකම් සපයලා දෙන්න ඕනේ කියන ඔපරේටින් සිස්ටම් එක හිතනවා එහෙනම් ඔපරේටින් සිස්ටම් එකේ හැකියාවක් තියෙනවා ක්‍රියාකාරකම් 1000ක් විතර කරන්න පුළුවන් එන්වයරන්මන්ට් එකක් හදලා දෙන්න ලැප්ටොප් එකට For an example, if programmer want to read the file disk and hard disk, he will just file location of the operating system because the operating system hide the functionality of the hard disk programmer. Device permission of the function. Alright. तो विशाल अवकाश अगला बात है ना मैं विशाल अवकाश याद दूँगा तभी कलिंगर ताक रावगे यम 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 resources में एक manage करना ये resources ये manage resources manage करना resources चला අර අපි කියන්නේ මේ මතු පිට ක්‍රියාකාරකම් නෙමෙයි යටින් සිද්ධ වෙන ක්‍රියාකාරකම් පෙන්වන්නෙත් නෑ හිතන්න දැන් මෙයා මෙතන කියන්නේ යම්කිසි කෙනෙක්ට යම්කිසි ප්‍රෝග්‍රෑමර් කෙනෙක්ට ඕනේ නම් හાર્ඩ් එකේ ස්ටෝර් කරලා තියෙන යම්කිසි දැන් හાર્ඩ් එකේ යම්කිසි තැනක ස්ටෝර් කරලා තියෙන මොකක්ද යක් තියෙනවද ෆයිල් එකක් තියෙනවා ඒ ෆයිල් එක අපිට ගන්න ඕනේ නම් හරිද 1TB හાર્ඩ් එකක් නම් තියෙන්නේ. ඒකේ මොකක් එක තැනක නම් ෆයිල් එක තියෙන්නේ. ඔපරේටින් සිස්ටම් එක අර 1TB ස්පේස් එකම ඇක්සස් කරලා බලලා අදාළ කමාන්ඩ් ක්‍රියාත්මක කරලා ඒකට අදාළ ඩේටා එක අරන් එනවා. ඒක තමයි අර කලින් කිව්වේ. හැකියාවන් ගොඩාක් කිනීම සඳහා ඔපරේටින් සිස්ටම් එක පාවිච්චි කරලා දෙනවා. ඊළඟ තමයි ඔපරේටින් සිස්ටම් as a resource manager. ऑपरेटिंग सिस्टम में का रिसोर्स मैनेजर एक है कि आवक तमाई ऑपरेटिंग सिस्टम में का विशाल मशीन ने का कुछ ये रखा दे दूंगा रनों अदाल प्रोग्राम प्रयास में करी में सुना देवनीय का तमाई ऑपरेटिंग सिस्टम ऐसा रिसोर्स मैनेजर संपत खालमना करूंगे गुले से ऑपरेटिंग सिस्टम में का अदाल सेवा वाला बाजी में तमाई देवनी फंक्शंस एक ඒ කියන්නේ සාමාන්‍යයෙන් කම්පැනි එක මැනේජර් කෙනෙක් ගත්තාම එහෙම නැත්නම් ගවර්න්මන්ට් එකක එක ලයින් එකක ඉන්න මැනේජර් කෙනෙක් ගත්තාම ඒ මැනේජර් ගිහිල්ලා හැම වැඩම මැනේජ් කරන්න ඕනේ. යුකි මැෂින් එකක් කැඩුනද ඒක හදන්න ඕනේ ඊට පස්සේ කවුරු හරි මිනිස්සෙක් නිකන් ඉන්නවද එයාට වැඩක් දෙන්න ඕනේ. එන්නේ විදියට මැනේජර් එතන දින සම්පත් ඔක්කොම කළමනාකරණය කරන්න ඕනේ. එහෙමනම් ලැප්ටොප් එකක් කම්පියුටර් පද්ධතියක් ගත්තාම කම්පියුටර් පද්ධතියක තියෙන ඔපරේටින් සිස්ටම් එකේ වැදගත් කාර්යභාරයක්. එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එක ලබා දෙන සේවාවක් තමයි රිසෝස් මැනේජ් සම්පත් කළමනාකරුවෙකු වශයෙන් වැඩ කිරීම. එතකොට සම්පත් කළමනාකරුවෙකු ලෙස වැඩ කරන්න ගත්තාම මේ පරිගණකයේ තියෙන මෙමරි. ඊට පස්සේ ප්‍රොසෙසර්ස්. මෙමරිස් කියන්නේ මතකය.
processors කියන්නේ ක්‍රියාකාරීත්වයන් disk ඊට පස්සේ කියන්නේ ගබඩා කරන දේවල් network interface ජාලයන්ට සම්බන්ධ වීමේ අතුරු NIC card printers එකේකේව තියෙන මොඩියුල් hence it's the job of operating system a core resource such as memory in resource management shared the space resource management යුවෙක් ගත්තාම operating system එකට සම්පත් කළමනා කරන ඉරිමේ හැකියාවක් එතකොට බල දන්නවා පද්ධතියක් ගත්තාම පද්ධතිය ඇතුලේ memory management මතක කළමනා කරන එක කරන්න ඕනේ मल्टीप्लेक्सिंग මල්ටිප්ලෙක්සින් කියන්නේ අවශ්‍ය අවකාශය හදලා තියෙන වෙන රිසෝර්සස් ආ ෂෙයාඩ් බයි ද ටයිම් මල්ටිප්ලෙක්සින් ඩිෆරන්ට් ප්‍රෝග්‍රෑම් ආ යූසර්ස් ගෙට් ස්පෙસિෆික් ටයිම් ස්ලොට් ඇන් ස්පේස් රිසෝර්සස් දැන් ඊතන මෙහෙම දැන් මේ ටයිම් මල්ටිප්ලෙක්සින් ගන්නවා printers දෙකක් තියෙනවා printers දෙකට අපි යවනවා කොපීස් දෙකක් print කරන්න කියලා එතකොට ඔපරේටින් සිස්ටම් එක හරහා තමයි මේ වැඩේ කරන්නේ එතකොට අපි දන්නවා සාමාන්‍ය ඔපරේටින් සිස්ටම් එක ගත්තාම මනුස්සයෙක් වගේ එක වැඩක් ඉවර කරලා බලද්දි තමයි අනිත් වැඩේ කරන්න පටන් ගන්න. එතකොට ඔපරේටින් සිස්ටම් එකට මේ වැඩ දෙක එකවර දුන්නාට ඔපරේටින් සිස්ටම් එකවරම යවන්නේ නැහැ. කරන්නේ පළවෙනි ෆයිල් එක පළවෙනි printers එකට යවනවා යම් කිසි කාලයක් තෝදී මෙයා print කරන්න කියලා. ඒකම තව පොඩි කාල සීමාවක් තියාගෙන දෙවෙනි ෆයිල් එක යවනවා දෙවෙනි printer එන්න මේක print කරනවා. එතකොට ටයිම් එක මැනේජ් කරගෙන රිසෝස් කළමනා කරන එක තමයි ටයිම් මල්ටිප්ලෙක්සින් කියලා කියන්නේ. එතකොට දැන් මෙතන ගත්තොත් for example if there is only one processing unit and multiple programs then the operating ටයිම් එක මැනේජ් කරනවා කියන්නේ මේ කියන්නේ වැඩ දෙකක් කියලා හිතමුකෝ සින්දු අහනවායි තමක් කරේ ටයිප් කරගෙන. එතකොට අර සින්දු අහන එකටයි ඒකටයි දෙකම කියන්නේ ඩේට යද්දී දෙකට බෙදලා කාලය දෙන එකද නැත්නම් ඔහම එක කියන්නේ මේ ඒ වගේ එකක් නේද ඒකකට සාමාන්‍ය ස්පේස් එකක් දැන් හිතන්නකෝ මේව දැන් ඔව් කිව්ව උදාහරණ පොඩමඩ කියනකෝ කියන්නේ සින්දුවක් අහා ඉඳී අපි මොකක් හරි මේ දැන් ටයිප් කරනවා හරි මොකක් කියන්නේ හිතමුකෝ සින්දුවක් අහා ටයිප් කරනවා කියනවාම සින්දුවේ අනිවාර්යෙන් ප්ලේ වෙන්න ඕනේ ටයිප් කරන එක ටයිප් වෙන්න ඕනේ හරිද දැන් හිතන්නකෝ මෙහෙම දැන් ඔයා සින්දුව ප්ලේ වෙන ගමන් ඔයා ඒ අකුරු ටයිප් කරනකොට සින්දුව නතර වෙලා ඒ ටයිප් එක සින්දුව නතර වෙලා ඒ අකුරු වදින්න ඕනේද? එහෙම නෑ නේ. එහෙම නෑ නේ. සින්දුව දිගටම ප්ලේ වෙන්න ඕනේ. අකුරු ගානවා අකුරු ගානක දිගටම යන්න ඕනේ. එතකොට ඒකට අදාළ වෙන එක තමයි ඔය අර ස්පේස් මල්ටිප්ලෙක්සින් කියන්නේ. ආ ඒකද? ආ හරි හරි. ඒකට තමයි ඔය ස්පේස් මල්ටිප්ලෙක්සින් එක කියන්නේ. මම ඕකේ තමයි. ඔයා හෙව්ව විදිහට හරි? හ්ම් හ්ම්. බලන්න ඒක මම වැඩි දිනම් ආපු කියන්නේ. හරි හරි. මේ දැන් එතකොට අපේ දමක දැන් දැන් වීඩියෝ එකක් ප්ලේ වෙනවා නම් සින්දුවක් ප්ලේ වෙනවා නම් ඒක මැෂින් එකෙන් සාමාන්‍යයෙන් කන්ට්‍රෝල් කරන්න අමාරුයි. ඒ කියන්නේ ස්පේස් සාමාන්‍යයි කියලා. ලොන් වෙනස්කියාවලියක් තියෙන්නේ ස්පේස් මල්ටිප්ලෙක්. මේ රූට් එකේ මේකට ඵලයන් කියලා මේ රූට් එකේ මේකට ඵලයන් කියලා මේ රූට් එකේ මේකට ඵලයන් කියලා. කොහොමද උනත් තියෙන්නේ. ඒක උඩ අර බැලරි අපි වීඩියෝ එක ඕෆ් කරොත් එහෙම ඒ වෙන ස්පේස් එකත් ස්පේස් එක
එදා ගන්න අර දෙක අර වීඩියෝ එකයි මේක ආයිපාරක් වෙන මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ඔන් කරනවා නම් අතනින් අර ස්පේස් එක කරගෙන ආයිපාරක් ඒ ප්‍රෝග්‍රෑම් එක මෙතන රන් කර. එහෙම තියන්නේ නැහැ ඔතන තියෙන්නේ. මේ පොඩ හොයලා බලන්න එක මේ මොකද? කොහමද? සෝරි. ඒ ටයිම් එක කිව්වහම අර අවුට්පුට් ඩිවයිස් අවුට්පුට් එකට දෙන එක. ප්‍රොසෙසර් එකත් එක්ක බලන්න. ප්‍රොසෙසර් එකට මම හරි විධානයක් දුන්නාම ප්‍රොසෙසර් එකේ අර සිග්නල් යන්නේ එකක් පස්සේ එකක්නේ. मल्टीप्लेक्स අර මාට මතකයි අර එක අර ප්‍රස්තයි ඔය රේඛාවක් ඇඳලා ABCD කියලා දාලා අර මේ දැන් මේ එතන නෙට්වර්ක් වල මල්ටිප්ලෙක්ස් ඉන්නවා මෙතන ටයිප් ඒ දෙක මට පැටලෙනවා ඒ දෙක වෙන්නේ මොකක් කරේ මොකක් කමු නැත්තම් මෙතනත් ඒ විදිහම තමයි දෙයක් තමයි ඇත්තේ නම් මේ එහෙම ඔව් ඒක පොඩ්ඩක් බලන්න ඔව් මේ දෙක වෙන කී දේ මට මොකක් කරේ පැටලෙන්නේ ඉතින් නෑ ඒක හොඳනේ නෑ අපි හොයමු හොය හොයනකොට වහම් වෙන ඊට පස්සේ when it comes to the space multiplexing instance login turns by the user part of resources programs get part of resources සොදසොල එක එක parts අරගෙන තමයි space multiplexing for example if we consider main memory as the resources this will be divided into the among several running programs therefore several programs execute simultaneously within the system ah metin ara den space multiplexing එක ගත්තාම අර queue එක හරි දැන් memory එකනේ ඔක්කොම load කරන්නේ එතකොට 4GB RAM එකක් නම් අපි හිතමුකෝ 1GB program නම් program හතරක් හන්න වෙනවා නම් RAM එකෙන් ඒ 4GB RAM එක හතරට කඩලා 1GB 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 කියලා කඩා ගන්නවනේ එතකොට එක එක 1GB program එකක් off කරොත් එහෙම අර ඉතුරු ඉතුරු වෙන 1GB ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් ඉතුරු වෙන 1GB ස්පේස් එක අනිත් තුන බෙදා ගන්නවා. ඒක එහෙම සම්පත් කළමනාකරණය කර ගැනීමක් මේ ස්පේස් මල්ටිප්ලෙක්සින් එකෙන් සිද්ධ වෙනවා. ඒ ඔක්කොම වෙන්නේ කාර්යක්ෂම විදිහට. කාර්යක්ෂම ආකාරය තමයි සිද්ධ වෙන්නේ. හරි. එතකොට මෙන්න මේ දෙක තේරුණා. මේ නැවිලා ඔපරේටින් සිස්ටම් එකේ තියෙන ක්‍රියාකාරීත්වය. ප්‍රධාන ක්‍රියාකාරීත්වය එකක් තමයි විශාල යන්ත්‍රයක් විදිහට අවශ්‍ය කරන. එහෙම නැත්නම් අර විශාල වැඩසටහන් සමූහයක් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ වන විශාල යාන්ත්‍රනික එන්වයරන්මන්ට් එකක් හදලා දෙනවා පළවෙනි එක. ඒක එකසේ වයා අනිත් එක තමයි සම්පත් කළමනාකරණය කිරීම. හරිද? ඊට අමතරව මේ තව තියෙනවා මේ ඕකට අමතර දැන් මේ දෙක මේ මේන් කියලා කිව්වට තව සේවාවන් තියෙනවා ඔය අර මේ GUI ඉන්ටර්ෆේස් එම ඒ කියන්නේ graphical user interface control කරන එක ඊට පස්සේ hardware control කරන එක මේ මේවා ඔක්කොම එකම තියෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් දැම්මොත් එහෙම ඔක්කොම කරගල එකම ලියන්න පුළුවන් ඈ ඊට පස්සේ structure of an structure of operating system එක structure view structure view view task performed by the operating system can be divided into four areas operating system එක task ඉලක්ක සපුරා ගැනීම මත ඉලක්ක සපුරා ගැනීමේ operating system එකක් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් මත පදනම් වෙලා ඒක කොටස් හතරකට බෙදන්න පුළුවන් කියනවා. පළවෙනි එක තමයි process management එක. මේ operating system එකේ තියෙන structure කියන වචන අහන්න ගැළපෙන්නේ නැහැ ඒක. management of command ව්‍යුහාත්මක සැකිල්ල. වැඩ කිරීම මත operating system එක කොටස් හතරකට බෙදෙනවා. එකක් තමයි process management කියලා කියන්නේ ක්‍රියාවලී කළමනාකරණය. memory management කියන්නේ මතක කළමනාකරණය. ඊට පස්සේ
අයි තියෙනවා ෆයිල් මැනේජ්මන්ට් ෆයිල් සිස්ටම් මැනේජ්මන්ට් කියන්නේ ෆයිල් 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 කියන්නේ ෆයිල් ගොනු 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 කළමනාකරණය ඊට පස්සේ තියෙනවා ඩිවයිස් මැනේජ්මන්ට් ඩිවයිස් කියන්නේ උපාංග කළමනාකරණය අවෝල්ට අමතරව තියෙනවා security management, network management, and you give up in there. I take it in your other room. You will have a good one. All right, William, process management example. Process management can a creavily kalmana karane. process management is an executing program process එකක් කියන්නේ පරිගණක තියෙන වැඩසටහනක් execute කිරීම execute කරනවා කියන්නේ ක්‍රියාත්මක කරනවා කියන එක each process contains its own code data memory program in the process හරි මේක මම මෙහෙම කියනවා හරිද process management එක කියලා කියන්නේ ක්‍රියාවලි කළමනාකරණය එතකොට මොනවද මේ පරිගණකයක් තුල සිද්ධ වෙන ක්‍රියාවලිය උදාහරණයක් වශයෙන් ගත්තොත් පරිගණකයක් තුල සින්දුවක් අහන්න පුළුවන් වීඩියෝ එකක් බලන්න පුළුවන් ඊට පස්සේ ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් ඉන්ටර්නෙට් යන්න පුළුවන් ඊට පස්සේ මොනවා හරි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේවා තමයි process ඊට අමතරව තව කැල්කියුලේෂන් කරන්න පුළුවන් ඊට පස්සේ අපිට මොනවා හරි ඩිසයින් කරන්න පුළුවන් කෝඩ් කරන්න පුළුවන් එහෙම නැත්නම් කොපි කරගන්න පුළුවන් යම් කිසි තැනක ඉඳන් යම් කිසි තැනකට process මේ කොපි කිරීමේ process එකක් කරන්න පුළුවන් එතකොට operating system මේක වගකීමක් තියෙනවා හරිද operating system එකේ තියෙන මේ process management කියන ක්‍රියාවලිය හරහා ඒ එක්ක ක්‍රියාවලිය කළමනාකරණය කරන්න පුළුවන් ඒකේ තේරුම තමයි අපි හිතමු සින්දුවක් play වෙනවා සින්දුව ප්ලේ වෙනකොට මේක සින්දුව ප්ලේ වෙනවා කියලා ඔපරේටින් සිස්ටම් එක දැනගන්න ඕනේ. ඒ වගේම තමයි ඒකම වීඩියෝ එකක් ප්ලේ වෙනවා නම් වීඩියෝ එකක් ප්ලේ වෙනවා කියලා ඔපරේටින් සිස්ටම් එක දැනගන්න ඕනේ. එතකොට වීඩියෝ එක ක්‍රියා එහෙම නැත්නම් මේ සින්දුව වැඩ කිරීම සඳහා අවශ්‍ය වෙන පහසුකම් සපයලා දෙනවා වගේම ඒ ක්‍රියාවලිය කිරීම සඳහා පහසුකම් අවශ්‍ය දේවල් ලබා අවශ්‍ය සර්විස් ලබා දෙනවා වගේම අර වීඩියෝ එක ප්ලේ වීම සඳහා අවශ්‍ය කරන සේවාවන් ඔපරේටින් සිස්ටම් එක තුලින් ලබා දිය යුතු සේවාවන් සමව ලබා දෙන්න ඕනේ. එතකොට ඒ ක්‍රියාවලිය කළමනාකරණය කරන්න ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් හිතන්නකෝ තව එකක් තියෙනවා මෙහෙම දෙයක්. වර්ඩ් ෆයිල් එක ගත්තාම අපි වර්ඩ් ෆයිල් එකේ අකුරු ටයිප් කරගෙන යනවා නම් ඉතින්ද AS අපි ගහනවා දැන් මගේ නම ගහනවා විදසුන් කියලා නම ගහපුවාම W අකුර ගව කියන්නකො W අකුර ගහලා I අකුර ගහනකොට එතන ක්‍රියාවලිය දෙකක් වෙන්නේ වර්ඩ් ඇප්ලිකේෂන් එක මත ක්‍රියාවලිය දෙකක් කරනවා W අකුර ගහනවා එක ක්‍රියාවලියක් I අකුර ගහනවා එක ක්‍රියාවලියක් D අකුර ගහනවා තව ක්‍රියාවලියක් A අකුර ඒ විදිහට පිළිසුම් කියලා ගාව ප්‍රියාවලි පහක් සිද්ධ වෙනවා පහයි කියන්නේ අපිට පේන විදිහට ප්‍රියාවලි පහක් සිද්ධ වෙනවා නේද පිළිසුම් කියලා ටයිප් වෙන. එහෙනම් අර W අකුර ගැහුවට පස්සේ I අකුර ගහනකොට ඒ දෙක අතර සිද්ධ වෙන ක්‍රියාවලිය හරිද? හරි නියමාකාරව සපෝට් එකක් දීලා කරන්න නම් මේ දෙක අතර ටයිම් එක මැනේජ් කරන්න ඕනේ කාල අනම්මනක් එන්න ගොඩක් කරන්න. එතකොට මේ ක්‍රියාවලිය දෙක සිද්ධ කිරීම සඳහා අවශ්‍ය කරන පහසුකම් අපේලා දෙන්න ඕනේ. ඒ වල තමයි process management කියලා කියන්නේ. එතකොට මේ සාමාන්‍ය අපි දැන් process management එක ගත්තා එක data එකක් බලන්න. දැන් තව උදාහරණයක් ගත්තොත් එහෙම pen එකක් ගහනවා. මේ පැත්තේ එක pen එකක් ගහලා අපි data ගන්නවා computer එකට. ඒ ගන්නකොට ඒ ක්‍රියාවලිය manage කරන්න ඕනේ. ක්‍රියාවලිය දැන් ඔයාලා දැකලා තියෙනවා file එකක් copy කරනකොට කොච්චර වෙලාවක් යනවද? ඊට පස්සේ මොන වගේ ස්පීඩ් එකකින්ද වැටෙන්නේ ඒ වගේම මොන ඩේටාද යන්නේ ඒ ඔක්කොම හරි දැනදී හරි විදියට මැනේජ්මන්ට් කරනවා ක්‍රියාවලිය මැනේජ්මන්ට් කරනවා ඔක තමයි process management හේවත් ක්‍රියාවලිය කළමනාකරණය කියලා කියන්නේ
දෙවෙනි එක ගත්තොත් memory management. memory management කියන්නේ මතක කළමනා කරන අය. at least memory management application program and operating system but complex number හරි මේක මේකම හරි. memory management එක ගත්තාම මේ memory management කියන්නේ මතක කළමනා කරන අය. හරි. ඔයාලම මේව කියන්න. ඔයාලා දන්නවා අපි පරිගණකයෙන් වැඩක් කරන පරිගණකයෙන් වැඩක් කරන ගන්නකොට අනිවාර්යයෙන්ම අපි මොන හරි ඉන්පුට් එකක් හරි මොක් කරජා කියන අපි ඉන්පුට් එකක් දෙනවා නම් ඒක RAM එකේ ගබඩා කරගෙන ඉවර RAM එකේ ගබඩා කරගෙන ඒ කියන්නේ මේන් මෙමරි එකේ ගබඩා කරගෙන ඊට පස්සේ ප්‍රොසෙස් එකකට යවලා ඒ ප්‍රොසෙස් එකෙන් එනදී ආයෙ පාරක් මේන් මෙමරි එකේ මෙමරි මේ RAM එකේ ගබඩා කරගෙන අදාළ දැනට ස්ටෝර් කරලා බලයි තමයි මෙමරි එකෙන් ඒක අයින් වෙන්නේ එහෙනම් පරිගණකයෙන් යම් කිසි වැඩක් කරනවා නම් මොකක් හරි වැඩක් කරනවා නම් පරිගණකයේ මේ අපි දෙන data එහෙම නැත්නම් අපි දෙන requirement අපි දෙන instruction තාවකාලික හෝ ස්ථිරව ගබඩා කරගන්න ලබන. ඒ මගින් තමයි අදාළ ක්‍රියාවලිය සිද්ධ වෙනු ලබන්නේ. එතකොට දැන් පරිගණකයක තියෙන මේ ප්‍රධානම මතකේ තමයි දැන් කතා කරන්නේ RAM එක කියලා. එතකොට මේ ප්‍රාථමික මතකය ප්‍රධාන මතකය ඊට දින සෙකන්ඩරි මතකය ප්‍රාථමික ප්‍රධාන මතකයෙන් ගන්න තොරතුරු එහෙම නැත්නම් ඔව් ප්‍රධාන මතකයෙන් ගන්න තොරතුරු සෙකන්ඩරි මෙමරි එකට දීලා අදාළ ක්‍රියාවලිය වල සපෝට් කරනවා උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම තවත් උදාහරණයක් ගන්න මෙහෙම එකක් අපිට යම් කිසි ෆයිල් එකක් print කරගන්න ඕනේ अभी प्रिंटर एक अभी प्रिंट अभी वर्ड फाइल लेकर गिर ला दाल फाइल लेकर प्रिंट करने के लिए विधान है दुन्ना के पास है छोटी काले आके ना प्रिंटर एक याद में का बन ये एक ही है ना अभी जने विधान है रैम में कर गिर ला मेमोरी रैम में कर ये विधान है ताजा लवन विधि है मतलब के या हदा आगे ना ये मतलब හදාගෙන මේ මෙමරි කෝඩ් එක ඇඩ්‍රස් එකක් දීලා ඊට පස්සේ ඒක ස්පේස් එක කොච්චරක් වෙනවද කියලා හදාගෙන ඒ ඔක්කොම මෙමරි එක මතක තියාගෙන තමයි printer එකට දෙන්නේ printer එකෙන් ඉන්නේ පයිවට කියවලා තමයි මේ මතකේ ඔක්කොම අයින් කරන්නේ ඒ වගේම තමයි දැන් තවත් උදාහරණයක් ගත්තොත් එහෙම software එකක් ක්‍රියාත්මක කරනකොට අපි දන්නවා variable හදලා දෙනවා මේ variable වලට අදාළ ස්පේස් එක හදන්න මේ memory management ක්‍රියාවලිය එතකොට අපි හිතමුකෝ මොනවා හරි int x කියලා වේරියබල් එකක් තියෙනවා x කියලා වේරියබල් room එක වේරියබල් එක room දෙක වේරියබල් දෙක. එතකොට මේ room එකට අදාළ වේරියබල් එකට අදාළ වෙන space එක ගබඩා කරගන්නේ ගබඩා කරගන්නේ එහෙම නැත්නම් එතන ඒකට අදාළ වෙන වෙනත් මතක ක්‍රියාවලිය සියරම කරන්නේ memory management කියන්නේ. එතකොට කොටස් දෙකක් තියෙනවා එකක් ඇවිල්ලා process management එක අනිත් එක memory management එක. file manage system එක. මෙහෙම දැන් file फाइल सिस्टम मैनेजमेंट कंप्यूटर प्रोसेस इनफॉरमेशन इनफॉरमेशन मस्ट बी ट्रांसमिटेड प्रोसेस फाइल एब्स्ट्रैक्शन एंटिटी स्टोरेज कलेक्शन इनफॉरमेशन ऑपरेटिंग सिस्टम विल मैनेज द फाइल सिस्टम विद इन द कंप्यूटर පරිගණකයකට අපි දත්ත දෙනවනම් පරිගණකයේ විසින් ඒ දත්ත යම් කිසි සැකසීමකට ලක් කරලා ප්‍රොසෙස් එකකට ලක් කරලා ඒකෙන් ইনফরমේෂන් ලබා දෙනවා. ඒ ইনফরমේෂන් අපිට වැදගත් නම් අපි ඒ ইনফরমේෂන් කොයි හරි තැනක ගබඩා කරලා තියා ගන්නවා. හරිද? එතකොට මේ ইনফরমේෂන් කොයි හරි තැනක ගබඩා කරලා තියා ගන්නකොට අපි මේ ইনফরমේෂන් එක්ක විවිධ ගොනු විදිහට උදාහරණයක් වශයෙන් දැන් හිතන්නකෝ මෙහෙම අපි කැබිනට් එකක් ගත්තොත් එහෙම කැබිනට් එකක් කියන්නේ මේ ඌව කැබිනට් නෙවෙයි අපි ඉන්නකෝ මේ පොත්පත් අහුරන කැබිනට් එකක් ගන්නවා ඒ කැබිනට් එකේ ආලෝකයට අදාළ වෙන දත්ත ටික මම වෙනම ෆයිල් එකක් හදලා ඒක ඇතුලේ දාලා තියෙනවා මට අවශ්‍ය කරන ටික වෙනම දාලා තියෙනවා පරිඳුර අවශ්‍ය කරන ටික වෙනම දාලා තියෙනවා හිමන්තර අවශ්‍ය කරන ඒවා වෙනම දාලා තියෙනවා එතකොට කවුරු හරි කෙනෙක් මට ගෙනත් දෙනවා නම් යම් කිසි කෙනෙක්ගේ දත්ත ගොඩක් මම ඒක යම් කිසි ක්‍රියාවලියකින් හදලා මේක ලස්සනට තියාගන්න මේව කියලා මම ෆයිල් එකක් හදලා මම වෙනම තැනක මේක ස්ටෝර් කරනවා එතකොට එක්ක සමහරක් වෙලාවට දැන් ෆොටෝ එකක් එහෙම ගෙනත් දුන්නොත් එහෙම සමහරක් වෙලාවට ඒ ෆොටෝ එක
කෑලි වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ෆොටෝ එක අවරණ වෙලා තියෙන්න පුළුවන්. මම කරන වැඩි ෆොටෝ එක සකස් කරලා ෆොටෝ එකට ලස්සන වෙනම දාලා ෆොටෝ එක අර අපි කියන්නේ .jpg size එක png වලින් හරිද? ඒ විදිය මේ extension එකක් එහෙම දාලා ලස්සන කරලා ෆයිල් එක ගිහලා අදාළ දෙනක තියෙනවා. එතකොට operating system එකත් එහෙමයි. හිතන්න මම ෆයිල් එකක් කොපි කරනවා මගේ d partition එකට. හරිද? pen එකකින් d partition එකට ෆයිල් එකක් කොපි කරනවා. එතකොට ඒ ෆයිල් එක අර d partition එක කොපි කරනකොට operating system එක හදලා ගන්න ඕනේ. ආ මෙන්න මෙයා ෆයිල් එකක් කොපි කරනවා. මේ ෆයිල් එක ඇතුලේ තියෙන මේ මේ sorry මේ folder එකක් කොපි කරනවා. මේ folder එක ඇතුලේ තියෙන ෆයිල් මොකද? මේ ෆයිල් වල තියෙන extension එක. එහෙනම් මම ගබඩා කරගන්න ඕනේ මොන extension එකද? මම txt එකෙන්ද ගබඩා කරගන්නේ? එහෙම නැත්නම් ppt PowerPoint වල දාන extension එකෙන්ද මම මේක ගබඩා කරන්නේ? අතන තියෙන extension එක තමයි මම ගබඩා කරගන්නේ. ඒ වගේම තමයි අපි ඔයා හිතන්න ඔයා pdf ෆයිල් එකක් අරගෙන ඔයා word වල ගිහලා word වලින් ඔක්කොම type කරලා පස්සේ pdf ෆයිල් එකක් අරගෙන එහෙමනම් ඔයා ඒක save කරන්නේ pdf කියන format එකේ. එහෙනම් ඔයා කොහේ හරි තැනක pdf format එකෙන් ඒක save කරනවා නම් මෙන්න මේ ෆයිල් සිස්ටම් මැනේජ්මන්ට් කියන ක්‍රියාවලිය හරහා ඔපරේටින් සිස්ටම් එක ඩෙන්ටිෆයි කරගන්නවා. මෙයා සේව් කරන්න යන්නේ PDF ෆයිල් එකක්. එහෙනම් PDF ෆයිල් එකට අදාළවන පහසුකම් සේරම ටික මම මෙයාට මෙතන ලබා දීලා මෙයාව රැක බලා ගන්න ඕනේ කියන තැන මේ ෆයිල් මැනේජ්මන්ට් සිස්ටම් එක ක්‍රියාත්මක කරනවා. එහෙමනම් මේ 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 මට මැසේජ් මට ඩිරෙක්ට් මැසේජ් දානවා නම් මේ මට පොඩ්ඩ කෙලින් කියන්න මට මැසේජ් බලන්න ඈ හරි. එතකොට මේ ෆයිල් සිස්ටම් මැනේජ්මන්ට් එකෙන් කරන්නේ ඔන්න ඔය දේ. අදාළ එක්ස්ටර්නල් ෆයිල් එකක් තියෙනවානේ, ෆයිල් එක එක්ස්ටෙන්ෂන් එක හොයා ගන්න ඕනේ. ෆයිල් එක මොනවද ඩැංගු වෙන්නේ, මේ ෆයිල් එක ක්‍රියාත්මක කරන්න මොනවද මම ලබා දිය යුතු සේවාවන් කියලා තමා ඔපරේටින් සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ. හරි, ඊළඟට දෙනවා ඩිවයිස් මැනේජ්මන්ට් එක. ඩිවයිස් මැනේජ්මන්ට් එක ගත්තාම උපාංග කළමනාකරණය. The computer communicates information through the input and output device. Therefore, operating system will control device mainly through their drivers. හරි, ඩිවයිස් මැනේජ්මන්ට් එක ගත්තාම මම මෙන්න මෙහෙම වැඩි කර ඩිවයිස් මැනේජ්මන්ට් එකනේ උපාංග කළමනාකරණය. එතකොට මේ පරිගණකයක් ගත්තා මම කියන එක ඇහෙනවද නේද උඹලට? පරිගණක පද්ධතියක් ගත්තාම පරිගණක පද්ධතිය සමාන peripheral device. ඒ කියන්නේ මේ peripheral device කියන්නේ මොනවද? peripheral device කියන්නේ හරි sorry මේ peripheral device කියන්නේ මේ මේ keyboards mouse ඒ වගේම තමයි peripheral device කියනවනේ. එතකොට මේ peripheral device කළමනාකරණය කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේ පරිගණකයේ පවතින සියලුම උපාංග කළමනාකරණය කරන මෙයා. printer එකක් ගහලා දෙනවා නම් printer එකක් කියලා හඳුනාගෙන හරිද? printer එකක් කියලා හඳුනාගෙන හරි. මට printer එකක් connect වෙලා තියෙනවා කියලා operating system එක තහවුරු කර ගැනීමක් කරගන්න. mouse එකක් තියෙනවා නම් mouse එක මෙයා mouse ගන්න මෙයා මට ගහලා දෙන්නේ කියලා operating system එක හඳුනාගන්න. එහෙනම් input device manage කරන්න පුළුවන්, output device මැනේජ් කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ අමතරව තමයි මොනවද? ස්ටෝ ඩිවයිස් ඒ කියන්නේ සෙකන්ඩරි මෙමරි එහෙම ඒවා කළමනාකරණය කර ගැනීම හැකියාවක් තියෙනවා. දැන් උදාහරණ දැන් හිතන්නකෝ මෙහෙම මුල් කාලේ මේට අවුරුදු 10කට විතර කලින් මොකක් කර ඩිවයිස් එකක් ප්ලග් කරනවා මැෂින් එකට පරිගණකයට මොකක්ද උපාංගයක් සම්බන්ධ කරොත් එහෙම ඒකට අනිවාර්යයෙන් software එකක් ඕනේ. software එක නැත්නම් device එක වැඩ කරන්නේ නැහැ. හරිද? එතකොට අද වෙනකොට ඕනම device එකක් ගහපු ගමන් lap එකේ Windows 10 වගේ නම් ඒ lap එකෙන් auto ඒ device එකේ තියෙන software එක අරගෙන install කරගෙන ඔක්කොම කරගෙන සේරම කරගන්න. එතකොට කලින් අපි CD එක දාලා වැඩේ කරගන්න ඕනේ. දැන් එහෙම නැහැ. දැන් සම්පූර්ණයෙන්ම ඔපරේටින් සිස්ටම් එක විසින් අර අදාළ ඩිවයිස් එක ප්ලග් කරාට පස්සේ ඒ ඩිවයිස් එකත් එක්ක කනෙක්ෂන් එකක් හදාගෙන ඒකේ තියෙන software එක ඔපරේටින් සිස්ටම් එක විසින් හඳුනාගෙන ඒකට අදාළ වෙන විදිහේ ෆයිල් සමූහයක් ඔපරේටින් සිස්ටම් එකේ නිර්මාණය කරගන්න. හරි, එතකොට ඔය දෙවිල්ල
device manager. එතකොට මේකේ තියෙනවා ප්‍රධාන වශයෙන් මේ operating system එකේ කාර්යබර. එහෙම නැත්නම් මේකේ තියෙන මේ task performance. මේකේ operating system එකේ කරනු ලබන කාර්යයන් ගත්තාම ඒ කාර්යයන් වල තියෙන හැකියාවන් මත ප්‍රධාන වශයෙන් කොටස් හතරකට operating system එක බෙදනවා කියන එක නේද structure එක. process management ඊට පස්සේ memory management එක, file management එක සහ device management එක. process management එක කියන්නේ ක්‍රියාවලි යම් 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 ක්‍රියාවලි ගණනාවක් තියෙනවා නම් පරිගණක ප්‍රසින් කරන ඒ සියරම එකක් පස්සේ එකක් පස්සේ එකක් පස්සේ හොව ඒ ඔක්කොම එකවර ක්‍රියාත්මක කරනවාද එකක් පස්සේ එකක් ක්‍රියාත්මක කරනවාද කියන එක තියෙන එක process management එක. memory management එක ගත්තොත් memory management එක විසින් අපි යම් කිසි මොකක් හරි දෙයක් දෙනවා එහෙම නැත්නම් අපි පද්ධති දතුල් කරනවා ඒකට අදාළ වෙන විදිය මතක කබඩාවක් හදාගන්න හදාගෙන ඒකට අදාළ වෙන විදිය ක්‍රියාවලි කිරීම සඳහා තමයි memory management එක තියෙන්නේ. file management system එක ගත්තොත් අපි යම් කිසි data එකක data එකක් ලබා දෙනවා ඒ data එක process කරනවා process කරනාට පස්සේ information දෙනවා ඒ information එක කොයි ආකාරයකට කබඩා කර ගැනීමට අවශ්‍යද පින්තූරයක් විදියට අවශ්‍යද එහෙම නැත්නම් text එකක් විදියට අවශ්‍යද powerpoint එකක් විදියට අවශ්‍යද එහෙම නැත්නම් psd එකක් විදියට කබඩා කර ගන්න ඕනද කියන එක තමයි මේ file system management එකෙන් කරන්නේ. ඒ වගේම තමයි device management එකෙන් ගත්තම් device management එකෙන් device management එකෙන් කරන්නේ අදාළ device ඔක්කොම කළමනාකරණය කරන එක. ඊට අමතරව තව දෙකක් තියෙනවා මම කලින් කිව්වා වගේ එකක් තියෙනවා මේ ආරක්ෂණ කළමනාකරණය කියලා. ඒ කියන්නේ security management කියලා. security management කියලා එකක් තියෙනවා. මේ security management එකෙන් කරන්නේ පද්ධති අවශ්‍ය ආරක්ෂාව. උදාහරණයක් වශයෙන් pen drive එකකින් වෛරස් එකක් එනවනම් ඒ වෛරස් එකෙන් ඇති වෙන බලපෑම වැළැක්වීම. ඊට පස්සේ hacker කෙනෙක් මේකට ඇතුළත් වෙන්න හදනවනම් පරිගණකයකට ඇතුළත් වෙන්න හදනවනම් firewall එක මගින් operating system එකට එන default firewall එක මගින් අපට අනතුරු වීමක් දෙනවා. මෙන්න මෙහෙම හානියක් වෙන්න පුළුවන්. එතකොට මේකත් security management කියන එකත් එකක්. ඊළඟට තව එකක් තියෙනවා මේ network management කියන එක. හරිද? network management කියලා මේ network management එකෙන් වෙන්නේ ඔයා හිතන්න ඔයාගේ පරිගණක ඉන්ටර්නෙට් එකත් එක්ක කනෙක්ට් වෙලා තියෙනවා නම් operating system එක විසින් මේ device එකේ තියෙන NIC MAC වගේ දේවල් use කරලා ඔයාට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඔපරේට් යම් කිසි ආකාරයකට ඔයා වාකරි network topology එකට සම්බන්ධ වෙලා තියෙනවා star topology එකට bus topology එකට ඊට පස්සේ हाइब्रिड टोपोलॉजी टोपोलॉजी संबंध मे नेटवर्क मेनेजमेंट ऑपरेटिंग सिस्टम नेटवर्क मेनेजमेंट क्रियावली अदाल टोपोलॉजी अंदुना सह अदाल नेटवर्क विशेषता अंदुना सह नेटवर्क अतर दूमारे हेकिव सकास अरे डिवाइस मेनेजमेंट ඒක තමයි මෙන්න මෙතන තියෙනවා history of operating system කියන එක. මේක නම් ලොකුවටම වැදගත් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම කියගෙන යන්න. history of operating system මේ ටික තේරුණාද? මේ process management එක, file management එක, device management එක තේරුණානේ? මේ ටික තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ history of operating system එකේ තියෙන අතීත සඳහන්. ඒ කියන්නේ ඉතනම අපි අපි ස්පා ගණන් වල first generation එක කියලා ගත්තාම ඔයාලා දන්නවා ඒ කාලේ පරිගණක පද්ධතියක් කියන්නේ විශාල හිතන්න විශාල ගියක් ගත්තාම මේ විශාල ගිය ඇතුලේ තියෙන device එකක් තමයි computer කියලා ගත්තා. එතකොට මේ computer එකේ ගත්තාම මොනවද තිබෙන්නේ? අර රික්තක නල්ලේ තිබ්බේ ටියුබ්ස් නේ තිබ්බේ. එතකොට අර මේ එක වැඩක් කරන අපි ඉන්නු එකයි එකයි එකට එකතු කරන මිනිස්සු 10ක් විතර ඉන්න ඕනේ ඒකේ වැඩිදිය කරන්න. එතකොට ඒ කාලේ ඔපරේටින් සිස්ටම් එකක් ඇත්තටම තිබ්බේ නෑ. ඔපරේටින් සිස්ටම් එක වෙනුවට මිනිස්සු තමයි වැඩ කරේ. එතකොට ඒ කාලේ ඊට පස්සේ ටික 1955 විතර දීුණු වෙනකොට පංච් කාඩ් එක ආවා ලෝකෙට. මේක මේ 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 පුළුවන් නම් ගහලා බලන්න මේ YouTube එකේ පංච් කාඩ් punch using punch card operating system කියන එහෙම ගහපුවම සමහරවෙන් එනවා මේ punch card වල ඒ videos නෑ වැඩි videos දෙකක් තුනක් වගේ තියෙන්නේ මේ punch card එකෙන් කොහොම punch card එක කියවන්නේ කොහොමද punch card එකට
data ඇතුලත් කරන්නේ කොහොමද කියන punch card එක මේ නිකන් post card එකක් වගේ අරගෙන ඒක කොටු කැපීමක් තියෙන්නේ මේ චුට්ට බලන්න පුළුවන් නම් මේක ඒක උඩ තියෙන්නේ ගන්නම් දන්නේ මේක මේ internet එකේ videos මම හිතන්නේ උඩම videos 6ක් 7ක් වගේ තියෙන්නේ පුළුවන් නම් බලන්න ඒවා මේ මේ එම දාලා තිබ්බ අලුතෙන් පරණ videos එකක් මන්නම් මේක දැකලා වන්න මම විකරේ ඊට පස්සේ second generation එක මේක පළවෙනි generation එක රික්ත කරනවා තිබ්බේ ඒ දවස් වල digital විදියට තියෙන operating system එකක් තිබ්බේ නෑ මිනිස්සු තමයි මේකේ බැහැලා වැඩ කරේ දෙවෙනි එක second generation එක ගත්තාම 1955 නේද මේ කාලේ තමයි transistor හඳුනාගත්තේ අර ඔයාලා දන්නවා ගියක් තරම් ලොකු වෙලා තිබ්බ පරිගණකය සාමාන්‍ය කාමරයකට තරම් පොඩි කරන්න පුළුවන් වුණා transistor පාවිච්චි කරලා ඒක කාමරයකට තරම් පොඩි කරන්න පුළුවන් transistor පාවිච්චි කරලා පස්සේ මේ කාලෙදී මේ මේ ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා පරිගණක නිපදුවා මේ වලට කියනවා මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් කියලා. ඒතර මේ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් වලට ඔපරේටින් සිස්ටම් එකක් තිබ්බා මට මතක හැටියට අපි කතා කරන අර ඊළඟ එකේදී කොහෙද ටයිප්ස් කියන කතා කරනවනේ මේන් ෆ්‍රේම් කම්පියුටර් එකක් කම්පියුටර් එකකට සරල විදියට එකක් සරල ඔපරේටින් සිස්ටම් එකක් තිබිලා තියෙනවා. එතකොට මේ මේන් මේන මේ සෙකන්ඩ් ජෙනරේෂන් එකේ ට්‍රාන්සිස්ටර්ස් එක තමයි මේන් ෆ්‍රේම්ස් කියන කම්පියුටර් ලෝඩ් බිහි වෙන නිසා මේන් ෆ්‍රේම් මේන් ෆ්‍රේම් කම්පියුටර් ඔපරේටින් සිස්ටම් ලෝකෙට බිහි වෙන්නේ ප්‍රථමයෙන්ම හදන්නේ IBM කම්පැනිෙන් තමයි මේක හදන්නේ හදලා ඉවරලා එයාලා ඒකට නම දාලා ෆෝර්ට්‍රේන් කියලා මේ ෆෝර්ට්‍රේන් කියන එක ලැන්ග්වේජ් එක ඔයාලට ඉගෙන ගන්න ඕමනා නම් කැම්පස් පටන් ගත්තට පස්සේ ගිහිල්ලා බලන්න කැම්පස් එකේ වැඩ මේ යන තැන දකුණු පැත්තේ බිම ගොඩ ගහලා තියෙන ෆෝර්ට්‍රේන් ලැන්ග්වේජ් එක තියෙන පොත් ඒ සාමාන්‍ය එක පොතක් පිටු මම හිතන්නේ පිටු 600ක් 700ක් වගේ තියෙන පරණ පොත් ටික විසි කරන දේ තියෙන ඔව් එම ඔව් මේක හරි තමයි එක වැඩක් කියලා මම දැන් හිතන්නේ සයන්ස් මොනවා හරි මේ කැල්කියුලේෂන් मेन फ्रेम सामने मुखद विद्यान्यू लाभ संहार क्रियावली अभी पोलव कनीम करना पोलव कनीम डेटा स्टोकर गनीम सदा सह ये डेटावली लभन प्रतिपल गनीम सदा कंप्यूटर्स तीन मे मे लंगे जीन गात्र पाड़ना मे वाल सांपूर्वी transmitting calculation වල engineering calculation වලට ඒවා ගන්නවා ඊට පස්සේ third generation එක ගත්තාම third generation එකේ integrated circuit කියන්නේ IC කියන්නේ වලගේ IC ලෝකයට ආවට පස්සේ තමයි පරිගණක කුඩා වෙන්න පටන් ගත්තේ සහ දත්ත ගබඩා කිරීම හැකියාවන් ආවේ ඒකෙදි එතකොට මේ IC පාවිච්චි කරලා පස්සේ තමයි මේ third generation computer එකේදී තමයි මේ মালටි ප්‍රෝග්‍රෑම් කරන්න පටන් ගත්තේ මොකද එතකම්ම එක කම්පියුටරයකින් එක වැඩක් තමයි කරේ බහුකාර්ය මැෂින් එකක් නෙමෙයි පස්සේ මේ 3rd ජෙනරේෂන් එක ආවට පස්සේ තමයි බහුකාර්ය එහෙම නැත්නම් එක කම්පියුටරකින් වැඩ කිහිපයක් කරගැනීමේ හැකියාව ආවේ හරිද ඊට පස්සේ 4th ජෙනරේෂන් බියොන්ඩ් 4th ජෙනරේෂන් එක ගත්තාම දැනට තියෙන ඔය සාමාන්‍ය පරිගණක තමයි මේ 4th generation එකේ තියෙන්නේ දැන් ඔය සුවි නම් අපි පාවිච්චි කරන්නේ එතකොට මුලින්ම දැන් වහර ඉතනවා බිල් ගේට්ස් හැදුවා මොකද බිල් ගේට්ස් හැදුවේ Microsoft disk operating system එක හැදුවා මේ Microsoft disk operating system එක ගත්තා මේකේ graphical user interface එකක් නැහැ මේක ඇරිලා අර නිකන් මේ coding වලින් දුවන එකක් තියෙන්නේ dummy terminal එකක් තියෙන dumb terminal එකක් ඒකෙන් පස්සේ තමයි ටික දියුණු වෙලා ඊට පස්සේ Bill Gates හදනවා Windows operating system එක. ඊට පස්සේ ඒක කාලයක් දිනු වෙනවා. ඊට පස්සේ Bill Gates තමයි ලෝකයේ හැමතැනම computer පාවිච්චි කරන්න යවන්නේ. ඒ විදිහට personal computers අපි දැන් පාවිච්චි කරන්නේ 4th generation එක. 5th generation එකකුත් තියෙනවා. 5th generation එක තමයි AI කියන්නේ. Artificial intelligence කියන එක. Unix කියන එක නම් මම හරියටම දන්නේ නැහැ මොකද Unix. වල මම වැඩ කරලා නැහැ. Unix කියන්නේ මේ coding coding code විතරක් තියෙන operating මේ මොනවද මේ servers වල දාන OS දෙත් නේ එහෙම සීන නේ මේක code coding විතරයි නේද ඒක කොහොමද දන්නේ graphical user interface එකක් නේ Unix එකත් Linux ලාගේ Ubuntu Linux ලාගේ තමයි මම හිතන්නේ ඔව් Linux Unix එහෙම නෑ එන්නේ ඔව්
Unix setting. Amethyst is used by workstation high-end computers such as network server. ඒ වගේ ඇතිනේ ඒක හරියට මම ගන්නේ මම පොඩ බල්ල කියනවා හරි ඔන්න ඔය ටික තමයි මේ පළවෙනි එකේ තියෙන්නේ එතකොට ඔපරේටින් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලා දන්නවා කලෙක්ෂන් ඔෆ් ප්‍රෝග්‍රෑම්ස් මෙන්න මේ මෙයා මේ කඩලා අර මං කිව්වා වගේ ගන්න එතකොට මේවා ලියා ගන්න මාතක තියන්නේ කලෙක්ෂන් ඔෆ් සිස්ටම් ප්‍රෝග්‍රෑම්ස් which control the computer 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 පද්ධතියක මෙහෙයුම් පාලනය කිරීම සඳහා සකස් කරනු ලබන පද්ධති වැඩසටහන් සමූහයක එකතුවක් තමයි ඔපරේටින් සිස්ටම් එක කියලා හඳුන්වන්නේ. එතකොට ඔපරේටින් සිස්ටම් එකක් හදනකොට ඔපරේටින් සිස්ටම් එකේ තියෙන ප්‍රධාන අරමුණු කියනවා. අරමුණු තුනක් තමයි ප්‍රධාන ඔපරේටින් සිස්ටම් එකක් හදනකොට තියෙන ඒකේ තියෙන අරමුණු තමයි ඔපරේටින් සිස්ටම් එක පාවිච්චි කරලා පහසු වෙන්න ඕනේ, කන්වීනියන්ස් පහසු වෙන්න ඕනේ. ඔපරේටින් සිස්ටම් එක ප්‍රධාන රිසෝර්සස් සමග වැඩ කරන්න පුළුවන් තරමේ කාර්යක්ෂමතාවයක් තියෙන ඔපරේටින් සිස්ටම් එකටත් ඊට පස්සේ ඔපරේටින් සිස්ටම් එකෙන් කරන ලබන ක්‍රියාකාරීත්වයේ කාර්යක්ෂමතාවයත් වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ ability to evolve කියන්නේ ඔපරේටින් සිස්ටම් එක අදාළ ටෙක්නොලොජි වල අනුවර්තනය වෙමින් පරිණාමනය විය වෙන්න ඕනේ. මේ තුන තමයි ඔපරේටින් සිස්ටම් එක තියෙන මූලික අරමුණු කියලා මේ සඳහන් තියෙන්නේ. මීට අමතරව අරමුණු තියෙනවා මේක ඉන්ටර්නෙට් එකේ සර්ච් කරපුවාම එනවා. ඒවත් ටිකක් බලා ගන්න. ඊට පස්සේ මේ දේ layout එක ඒක ඔපරේටින් සිස්ටම් එකේ පැවතිය යුතු ලාක්ෂණික ලක්ෂණ වගේ දේවල් තියෙනවා. කන්වීනියන්ස් පහසු වෙන්න ඕනේ. ඊට පස්සේ ආරක්ෂමතාවය තියෙන්න ඕනේ. ඊට පස්සේ පරිණාමණය වෙන්න ඕනේ. ඊට පස්සේ ඔපරේටින් සිස්ටම් එකේ තියෙන ක්‍රියාකාරීත්වය ෆන්ක්ෂන්ස් ඔපරේටින් සිස්ටම් එකකින් ප්‍රධාන වශයෙන් ෆන්ක්ෂන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් එකේ ප්‍රධාන කාර්යන් දෙකක් තියෙනවා. එකක් තමයි ඔපරේටින් සිස්ටම් as an extended machine. විශාල ඔපරේටින් සිස්ටම් එක හරියට වැඩ කරන්න ඕනේ. විශාල තනි යන්ත්‍රයක් වගේ ඒ කියන්නේ විවිධ ක්‍රියාකාරකම් රාශියක් කිරීම සඳහා පහසුවන් සපයන යාන්ත්‍රනික පරිසරයක් ලබා දෙන උපකරණයක්. එහෙම නැත්නම් යන්ත්‍රයක් වගේ තමයි ඔපරේටින් සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ. ඒක එක හැකියාවක්. දෙවෙනි එක තමයි ඔපරේටින් සිස්ටම් එකේදී රිසෝර්සස් කළමනාකරණය කරන්න පුළුවන්, සම්පත් කළමනාකරණය. මේට අමතරව තව එක එක ෆන්ක්ෂන්ස් ගොඩාක් තියෙනවා. ඒවා පොඩ්ඩක් හොයන්න. ඊට පස්සේ structure of an operating system මේක structure එක operating system එක ගත්තාම මේකේ තියෙන හැකියාව නැත්නම් perform කරන ඉලක්ක එහෙම නැත්නම් performs කරන හැකියාවන් මත මේක පොඩ සතරකට බෙදෙනවා operating system එකේ structure එක. එකක් මේකේ තියෙන හතරයි මම ඔයාලට හයක් දුන්නද කිව්වා. එතකොට process management එක, memory management එක, file management එක සහ device management එක මේ දෙකට අමතරව network management එක සහ security management කියලා එකක් තියෙනවා. මේ set එකම operating system එකෙන් operating system එකේ තියෙන කළමනාකරණ හැකියාවන්. එතකොට history එක ගැන කතා කරා. මේ ටික තමයි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවාද